හො ර ද තවන් අප පි දක්ගේ හරි ොල්ල ගදත්වා හයට නේද හව සහයට ජීත බොහදවල් එකතුරෙන අපික් එකතුලා ලුද්ගමනක් යන්න බලාගෙන ඉන්න විේශීම ශි ගෙන ඉන්න දැව ප්‍රමාණයම් පොඩි. වයසිම් පොඩි හැබැයි හෙට දවසේ මහා ප්‍රාජ්ඥියෝ බවටත්වෙන පුංචි පාඥියොත් එක් එක තමයි අද දවසිත්තවි මේ එකතුව රයින්ති මරතරද පුුතේ අද දවසපේ බදාදා. එන මොනට අපි සුදරඟ ලයින්නේ අද දවස අපි සුදරගලාලඉන්නේ රිසරය විෂයත්ක පරිසරය සහ ශ්‍රතකියආකාරමති මේ වි අත් එක් බෙදිච බහෝදේවග අපි හැමදවසම කතා කරන හැම දෙයක් ගැනම කතා කරනවා විශේෂම විදදේවල් විද ශේත්‍රයන් ගැ අපි හැම අවස්ථාවම කතා කරන්න අපි උත්සාගරන වි අරතර දපට අපි හැම හොතකද මත්සාහ කරන්නේ අපි එකනකා අතර කොහොමද මේ ගමන ගණ දෙනු අරගෙනයන් ඒ අතර තුර කොහොමද අපි අපේ ජීවිතය ගැන කොච්චරද හිතන්න කිය කාරනාව මතක් කරන එක ඒ අතර තුර නැවතමං ඔබට මතක් කරනවා මේ සිකුර අද. මේසිකුරාද කවදන්නේ චන්ධිමාලිටී චයනවද මොකදක චන්ධිමාරිටිචයිද මංගේයිද මොකද හිතය ගිය සතියන චන්දිමාරිිටිච හි එන මේ සතිය වු මේ සතියන කවද මම අපි මේ සතිය කතා කරුම පරිස ේසාහ ප්‍රශ්්‍ර පත්තරත් එක බැදිිච්ච ගැටලු ගැන අපි කතා කරමු මේසිකුරාද හැබැයි එදාරෑ දොලාහට ඔන්න වැඩත්තියෙනවා මේ ලියපු පලවෙනි ප්‍රශ්පත්තරේ දෙවෙනි කොටස එකැන අදැ ඔබ බලනය මේ කරපු අපි සාගච්ඡා කරපු සඳුදා එක මේ හවස තුනට පාඩම් අපි සාගච්චාකරු ප්‍රශපත්තරේ දෙවෙනි කොට සෝපට ලියන්න තියෙනවා ඉතින් ඒ දෙවෙනි කොටසලියන්න සූදදානක් වෙලා ම රත්තර දු ලපු අල සිරුදුදනාටම් පුඩුවන් අපිත් එක් එකතු වෙලා ඒ ප්‍රශ්පත්තර ටිකට උත්තර ලියන එක. හැබැයි සඳුදහවස, හොට අපේ ප්‍රසපත්‍රය සසාචා කන දෙමිකු සත්තිය අල්ල නතිේ ති ලියනවාමට වඩා වඩා ලේසි ඩලෝඩ කරගන්න හරි බාගතරගනීම ඇන් නන්ලෝඩ කරගනීම හරි පහසු දෙයක් ඒ වැඩි උපට කරන්න පුළුවන් එමැත්තන් අපි මක ව්ලෝඩ කරගන්න එක හමනේද එක න් ෝඩ කරගන අපට පුුවන් ඒ ප්‍රශපතය නිවවැර්ද පිතුරු ියන් තිමයි අත්තර පුුව සූදානන් වෙලා ඉන්න සිකුරාදා රාත්‍රී දොලහෙසිට ඉරිදා රාත්්‍රී දොලහ දක්වා ඉතින්. මේක අනිවාර මම මතන් කරන්න ඕනද කාරණාවල් වලින්ම එක. මොකද මේ ප්‍රශවතරය දැ උන්න ටිට ි ටි ටි වවෙලස ඉසරහටේ පශපත්තරය වටික් වන්න හරි අමාරුව එන්න පටන් ගැනේවි. ඇයිඒ. අමාරුවෙන්ම එකෙ නෙමේ. අපි මේ වනකං ඉගනගත්ත දේවල් අපි හඳුනගත්ත දේවල් අප කතා කරපු දේවල් අප අපේ ජීවිතයට එකතු කරගත්ත දේවල් මේ සියල්ල එකතු කරගෙන? විභාගේ රිත්මය සහ විභාගේ හැඩේ. ඔබට හදුුනා දෙනකොටක් උපට යම්යම් දේවල් පිළිබඳව ඉතා හොඳින් තීන්දු ීරණ ගැනීම හැකාව තියෙන්න න ඉන් ම රත්තරන් දූපති ඒ ඔබගේ කුසරතාවයන්ටික ැත්තන් ඔබ විසින් ශිෂත විභාගගේ පලි ප්‍රශපත්‍රයේ දී අපි බලාපොරොත්ව වයන භවතාවයන් කොචර ඔබ සතුව තිබෙනවාදකෙන කාරනාව ඔබට තීන්දු කර ගැනීමට පුළුවන් ෙන පලිින් ප්‍රශපත්‍රය සම්බන්ධ වෙනන ඒගේ මතම දෙවෙන්න ප්‍රශපත්‍රේ. දනු ්‍රමාණ ෝ ද ොහ සිංහල ප්‍රමාණය ගන කතාර ද ැ ර ද අද දවස පරිසර විශයත්ක කතා කරම ද අද දවස පරිසර විෂයත්ක කතා කරන්නලින් ඇත්තටම මේ හැම යම්ම කරන්න කවුද කිය හිතන්නේ නද කෞද මේ හැම දෙයම කරන්න අපි එහමන අප අපි ගැන හිතමෝ අපි අපි ගැන හිතමෝලා අපි බොහොම උනන් හැම මොහොතකදම අපි අපි ගැන හිතනකොට මයි රත්තරන් දුවපුතේ අපි අපි ගැන හිතනකොට ඔන්න අපි හැම මොහොතකදිම හුඟාක් දේවල් ගැන හිතනො හරිද එහෙම සවිශෂ සවිශේෂි දේවල් එක්ක තමයි අපි මේ බැඳිලක් කතා කරන්නේ අපි ගැන හිතනකොට බොහෝ වෙලාවල්වල්ද අපිට සමහරක් වෙලාවල්ලවලට ජීවිතවිවිධ දේවල්ෙන්වන් කෙනෙක්්ට හිතෙන්න පුළුවන් අපිට හිතෙනකොට මොනවද අපි කරන්න කියන කාරණ අපි අපේ ජීවිතවලට අපි හැරිල්ලබලනකොට අපි මොනවද කරන්නේ කියනගතමයි වැදගත්මදේ පළවෙනි දී ඔබට හිතෙන්න්න ඇද මෙන්න මේ කාර්ම. අපට මොනුවද තියෙන්නේ නැත්තං අපට මොනවද ඇත්ති හිතෙ දම රත්රන්දුබුති අපිට මොනුවද තියෙන්නේ කියන කාරණාව මේක හරි වැදගත් අපේ ජීවිතෙත් එක්ක බැදෙන කොට අපේ ජීවිතත් එක්ක බැදෙන කොට අපට මොනුවද තියෙන්නේ අපට මොනුවද ඇත්තේ අන්න ඒ කාරණාව ගැන පිහිතන්න මූුණ ඒ කියන්නේ කෙනෙට්ට හිතෙන්න්න පුළුවන් කෙනෙට්ට හිතෙන්න්න පුළුවන් මට නෑනෙ මහාලොකු කාර එකක් මට නැහැන මහාලොකු පලේෙන් එක මට මහා විශාල ගයක් නෑනේ මට ගොඩක් මුදල් නෑනේ එම හිතෙන්න්න පුළුවන් කෙනෙට මෑ රත්තරදුර පුදරලට එහෙම හිතෙන්නේ මැ අතරදුරපුදලට හිතෙන්නේ මට මීක නෑන සෙල්ලම්බඩුවක් නෑේ මට මේ විදි සපතු දෙකක්ති පුුණම් කොච්චර ෝද කිය මට හිතෙන. අන්න ඒව වගේ දේවල්ත මහි. ති මාගාව එහම් මොනවද තියෙන්නේ ඇත්තට මිනිහෙත් ඕනේ එදිදදා ජීවිතය තියෙන බඩු දෝනවන්නේ ඇත්තට මොනුවදද එහම් අපි ටෝනවෙන්නේ එහම් එහම් අපි ගා මොනවද තියන්නේ අපට මොනවද නැත්තේ එහෙමනම් පිට හිතන්න ඕනේ ජවිතය ගැන පවු. ම රත්තරන් දුවපතිේ කකුල් දෙකක් නති මිනිහෙට්ට සෙරපපු දෙගත් තිබුණට වැඩක් නෑ එයි දාන්න කකුල් දෙකක් නැත්තම්. ලෝකෙ ලස්සන සින්දු ගීත තිබුණට වැඩක් නෑ කන් දෙකහන්න විදික් නැත්තම් ඇහෙ නැත්ම් ඔබ හිතන්නකු අපි ගාව එෙනම් මොනවද ඇත්තේ ඔබ හිතන්න අපගාව මොනවද නැත්තේ ඇත්තේ නැත්තේ ඔබ නිරෝගී කෙනෙක් නම් ඔබගාව තිබිය යුතු සියලු දේවල්ටික තියෙනවා ඔබට හොඳින් ඇස් දෙක පේනවා ඔබට හොඳින් කන් දෙක ඇහෙනවා ඔබට දුවන්න පුළුවන් පනින්න පුළුවන් වැඩ කරන්න පුළුවන් හොඳට දකින්න පුළුවන් හොඳට අන්න ුව හොඳට කතා කරන්න පුළුවන්. හැබැයි. මේ සියල්ල නැතිමිනිස් සු මේ ලෝකය වෙනස් කරලා තියෙනවා. මේ සියල්ල නැතිමිනිස්සු මේ මුළු ලෝකයම අලුත් ගමනක් කරගෙනගෙහින් තියෙන එහෙමනම් අපි මොනුවද අපි ගාව තියෙන් ඕන දේවල් අපිගාව තියෙන් ඕන දවල් තමයි යි රත්තරඳදුව බුතේ අපිගාව තිබේ යුතුම දේවල්ලන්නේ එකල් අපේ තියෙන ජීවිතයට අපිට අත්‍ය වවශ්‍යය අපේ ජීවිතත් එක් බැදි් අපේ ශරරිදයේ කොටස්ටිකක් ඒ ටික තියෙනවන අපිගව ඊලගාට අපිගාව තියෙන් ඕන තව දේවල් තියන ොනවාද ඒ තමයි අපේ ජීවිතයට අපි එකතු කරගෙන තියෙන් ඕන මනුස්සකට්ටි කියන්නේ එකිනෙකාට ආදරය කරන එක එකිනෙකාට ගෞරව කරන එක අනිෙක් යට සලකන එක වැඩිහිටියන්ට ගරු කරන එක අම්මතාත්තට ආදරය කරන එක උපන් බිමට ආදරය කරන්න පෙර තමුන්ගේ පාසලට ආදරය කරන එක ගුරුවරුන්ට ගරු කරන එක ආදරය කර එක වටිනාකම් හඳුනා ගන්නේ එක මේ සියල්ල තමයි අපිගාවති බියුත්තය එනම් අපිගාව නැත්තිමනු ඔබගාව බහෝ දේවල් තියෙනවා ඔබගාව බොහෝ දේවල් තියෙනු මරත්තරන් දුවපුතේ ඔබගාව බොහෝ දේවල් තියනවා එන් ඔබගාව නැති දෙයක්නේ ඔබගාව සියල්ල තියෙනවා ඔබට සෙල්ලම්බඩුවක් සපත්තු දෙකක් ඇඳුමක් රසවත් කෑමක් මේ දේවල් ඔබගාව නැතු ඇති ැයි ඔබ මිනිහෙක් විදිහට අරසිියලු ගුණාංග සහිත පුද්ගලයක් වෙනකොට උබගාව තිබෙන දේ මිල කරන්න බෑ අරදේවල් සයල්ල මිල කරන්න පුළුවන් වෙනස්කමාගේක. ජීවිතේ මිල කරන්න බැරි දේවල් තියෙනවා වගේම මිල කරන්න හැකි දේවලු තිය. මි කරන්න පුළුවන් දේවල් තමයි අපිට අවට පරිසරය අපට බෞතිකව හම්බුවේද ඇ සරල විදිී අපිකිවෝත්. අපිට සල්ලිදීල කඩෙන් අරගන්න පුළුවන් දේවල් තමයි ඒ හැමේ එකක් ඒවා අපට සල්ිදල ගන්න පුුවන් හැ අපි ගන්න බරිදිදවල් ති මයි අතරන්ද පුතයි අන ඒ කාරණවල් ඒ තමයි අපි එකිනෙකට ආදරය කරන එක සල්ලිදීල ගන්න පුළුවන්කමක්නෑ. මට කෙනෙක් ආදරය කරන එක මට සල්ලිදීල ගන්න බෑ. යාලුකම සල්ලිදීල ගන්න බෑ හිතමත්කම සල්ලි දීල ගන්න බෑ යාළඟම ඉන්න යාළුවට කරන උදව්ව සල්ලිදීල ගන්න බෑ වැඩිහිටියන්ට ගරු කරන්න ඉගන ගන්නේ එක සල්ලි දීල ගන්න බෑ එහමනම් අපි ගාව නැහැයි කියලා අපි හිතන්නේ මොනවාද අපි නැහැයි කියලා හිතන්නේ යන්න ර බෞතික දේ වල්ලි තරයි අර සල්ලි දලා කඩෙන් ගේන්න පුළුවන් දේවල් විතරයි අපිට අපි නැහැයි කියලා හිතන්නේ අනික් සියල් අපි ගාව තියෙනවා එ මොකක්ද තියන ප්‍රශ්නය අපි නැහැයි කියලා හිත නැහැම දකින්ම සත පහක ප්‍රයෝජනයක් නෑ කනෙත්ට එක බෝම කෙටි කාලයි ඔබ දැකල තියෙන ඇති. අන්ත්‍රජාලය තියනවා තමුන්ගේ අදදක නැති දරුවෝ තමුගේ කකුලෙන් පැන්සල අරගෙන පින්සල අරගෙන චිත්‍රද නැ. දලා ති ඇස් දෙ පේ ති දැවන්ත ගායකය බිහිවෙලා තියන හන්රි කල්දේරාවගේ ඇස් දෙක පේ නැතිව හැබැයි බටනලාව අතර්ට අරගෙන වාදනයකරු කරපු පාල මහතා වගේ දැවන්තය ඔබහි වෙඩා තියරම් ඔවුන් ඇස් දෙකට පේෙන් නැතිහින්දා ඔවන්ට ඒව වැඩක් නෑ ඔවුන්ට ඕන කමති වුණේ එක ඒ තමයි තමුන් ආසකරපුදේ එල්ලි දක්වන්න ලෝකයේ වෙනස් කරනවයි කියලා කියන්නේ ලෝකයේ හෙට දවසට රැගෙන ය නවයි කියන්නේ වෙක්්ටි සිදයක් වන්නේම ඒ තමයි අපි නැහෙයි කියල හිතන දේ පලක් නොවෙන දෙයක්. එහනම් මිල කරන්න බැරි දේද වැදගත්තෙන්නේ මිල කරන්න බැරි දේද වැදගත්තෙන්නේ. මරත්තරන්දුවෙපුතේ මිලකරන්න පුළුවන්දේවල් මිල කරලක් දීල ගන්න පුළුවන් කෙනෙක්ට හැබැයි අපේ යහපුරුදු අපේ ජීවිතයට අපි එකතු කරගන්න හොඳ ගතිගුණ අපිට සල්ලි දීර ගන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක. ඒක අපට හැම මොහතදම අපි විසින් ගොඩ නගාගන්න ඕනදය මරත්තර ද පපුත ඔ නොක ම මේක තිය ප්‍රධානදේ. හැම මොහොතදම එහම් අපිට නැත්ද මොකක්ද කියන කාරණාව හිතනවට වඩා අපි ගාව මොනුවද තියෙන් කනෙ ැන තමයි අපි හිතන්න අපි ගවන්න ැහැයි කියල දෙයක් න අපි ගාව තිනේ මනුසක්ටික ඒ මිල? මෙච්චරයි කියලාපිට කියන්න බෑ කිසිම වෙහතකද. මේ ොහොතේ දවුවත් කිසිම මහොතක දේකට මික් කියන්න බෑ ම රත්තරඳ පුතේ එහනම් කරන්න ඕන දේමකත්. අපි අපේ ජීවිතයට මිල කරන්න පුළුවන් දේවල් එකතු කරගන්න එක නෙමෙයි අපි කරන්න ඕන ජීවිතයට මිලකරන්න බැරි දේවල් එකතු කරගන්න එක. ඔබ. ජීවිත කාලේම ගත කරන්නකොට උබ සමාජයට ආදරය කරන්න පුද්ජලයක් කෙනවෝකට මේ මුඩු ලංකාවේසිරු දෙනාම උඹ ගැන කතා කරන්නකොට ඒවා අමිල නාමයන් බවට කැනෙකවදාවක්කම් මෙරෙන්නති නාමයන් බවට පත්වෙනවා අතීයේ එහිටපුූ දු ගැමුණු රජුරුවන්ගේ පෙරෙයිඳලා රජවරුව අපි අරගෙන ආවත් මේ වෙනකං ඒ සරු දෙනාගේ නාමයන් කිය වෙන ගාර්ක දරම්ාල්තුමා ස් මහින්දහිමියන් වගේ සියලු දේ වල්ටි කරගෙන පිදිරියට කතාරන කොට උන්ග තිබි්චේ කැපකිරීම ඕුන් අනුන්ගෙනුවෙන් කරපු ඒ ක්‍රියාවලි ඔන් අමිල පුද්ගලයෝ බවට පත් කරලා තින මේක හෙටනමතින්නේ අනිදධනවතින අනිදනමතින්නේ නැයි සදාකාලිකම කියන මේ සමාජය වෙනස් කරපු ඕන වගෙන එක්ට හැම මොහොත තිම මේ රත්තරන්දුුවපුතේ මේ මුලු සමාජය මාදරය කරම ඔබේ පෙළ පොතෙක් පාඩමස් තියෙන බලන්න කියවයි එකොට ජීවිතය වෙනස් කරගන්නේ නැහැයි කියලා හිතන බෞතික දේවල් නෙමෙයි අපි ගාව තියන අමිල නැත්තම් මිලකරන්න බැරි ඒ මනුස්සක. මරත්තරන් දුවේපුතේ එහෙමනම්. අපි කරන්න ඕනෙමකක්ද. එහෙමනම් අපි කරන්න ඕනෙමකදද අන්න එකතමයි ඒ අමිල දේවල් නැත්තම් ිල කරන්න බැරි දේවල්. අපි අපේ ජීවිතයට එකතු කරගැෙන අපේ ජීවිතය මිලකරන්න බැරි. ජීවිත බවට පත් කරන එක මයරත්තරන්තු පතේ ඔබට පුුවන් මේ සියල් ඔබට පුළුවන් අර සත පහට පලක් නොවයන්න දේවල් ගැන හිතන්නතුව එකැනේ බෞතිකෝ සල්ලිදීල ගන්න පුලුවන්දේවල්. පැත්ත කට දාලා. ජීවිතයට මිල කරන්න බැරි දේවල්ික එකතු එකතු කරගන්න ඔබට පුලිටදවසදිී ඔබ මහත් දෑන්තයෙක් බල්ට පත්වෙලා ඔබේ නම සදාකාලිකෝ තවත්තා පත්තාගෙන මයිරන් ද බතේ ඔබ ගමයි හැක අාවතයෙන් ෙට දවසද ෝක වෙනස් කරන්නන්නේත් අලුත් විදියට හිතන්නේෙත් නිර්මාණ බිහිවෙන්නේෙන් සමාජත ආදරය කරන්න ඉගනගන්නෙත් ඒ අමිල කරන්න බැරි ඒ ඔබ සතුවතිබෙන ඒ මිල කරන්න බැරි ඒ ගතිගුණ. අපි අපි ගැනහිතමෝ. ි කොචර දව කතාාරනවා දේද මිල කරන්න බැරි දේවල් මේ මිල කරන්න බරි දවල්ගෙනතම අපි කතාකර මරත්තරන්දු ලපුදට පුළුවන්ගන ජීවිතයේ ඒ පුළුවන් බොහෝ දේවල් තියෙනවා අන්න සියල්ල වෙනස් කරන්න ඒක තමයි වැදගත්මදේ. ඔබට පුළුවන් බොහෝ දේවල් මේ සමාජයතුර අලුතයෙන් රැගෙන හරි එහමන පරිසරේ පාඩමත්තක යන්ද හැබැයි මේ මොනුව කරන්න අපි සෞඛ්‍යමත්ව ඉන්න ඕන. නිරෝගීව ඉන්න ඕද මෙන නිරෝගීව ඉන්න ගමන තම අපි මේ කතා කර කරයි. පෝෂපධාර්ථ අවශ්‍ය ලෙස නොලැබීම හේතුවෙන් ඇතිවන තත් ඇ මිට පිට කතා කරා පෝෂ තත්වය ගැ නිද මිටිට අපි කතාකරපු පාඩ මෝබට මතක ඇති අන්න හරි. එතන්ද අපි කතාකරපුේ බොහෝදේවල් එ පෝෂපධාර්ථය අවශ්‍ය ලෙස නොලැබීම හේතුවෙන් ඇතිවන තත්ත්වයන් ගැන. පිට කතා කරන්න නම රත්තරද මේක මේක හරි වැදගත් ලහිරේන්න පුරම් ප්‍රෝටීන් එන්න පුළුවන් විටමින් වෙන්න පුුවන් කනිිජලවන වෙන්න පුුවන් නේද. බොහෝ ජීවිත අපට එකතු විය යුතු බොහෝ දේවල් රාශියයක් අප සතුව තිබීම එකැන විසම පෝෂ පධාර්ථයන්. පෝෂ පධාර්තයන් කියලා කියනම නොද අන්ර කාබන අපි රගත්තොත් එහෙම විටමින් පෝටීන්කාබහිරේට මෙ මේගේ දේවල්තම අප පෝෂපධර්තයන් කර කෙන විටමින්ඒ වගේ දේවල්. ද එහම බලනකොට අපි ගාව ඒවා අඩුවීම හේතුවෙන් අපිට ඇති වෙන තත්වයන්තේ න්න ඒහින්ද තමාමයි පුතේ අම්ලතාත්වල හැම්වලෑම කියන්නේ පුතේ කෑවද පුත කෑවද වච්චුට්ටකන් බඩගන්න ඉන්න පා කන්. දැන් සමරක් කියලාට දමරට්ටිගන්න ගැස් රයිටස් කියල් ගැස් අමිල පිත්ත රෝගය ඕ ඒමහෙම කියලාන්නේ. ඒ ගැස්රයිටස් සි තැන් තැන් ගෑස්ටික් කියලා කියන්න ආන්නම හඳන්නන් වැඩි හිටියන්ට නම් වෙලාට කන්න බැරිවෙන්න පුළුවන් මයරත්තර දුල පුතාලට බැරිවෙන්න දිහ නෑන ලාවට කන එක නෑ ඒ වෙන්නෙ මෙහෙමයි. අපි ඒ වෙලාවට කන්නුන ආහාරවේල නොගෙන. අපි මොකද කර වෙන මොනහරේ පොඩි දෙයක් කාලා රපි කැන්නේ කෙටිකෑම් ෂෝටිස්ට අන්න ඒවගේ පොඩි දෙයක් කාලා බේරෙන්නවා. බේර නනි ඒකට පොඩ්ඩක් ආසකරන එක රසයි. රසහින්ද මොකද කරන්න පේදේනු කාලාර් මොද අන්න ටිකක් කලා යනකොට දැ ඕකෝක දීර්ක වාලන පවත් අගෙන පත්ග නකොට ොකද ඇතිවෙන්නේ අන්න ඇතිවෙනවා ගැටලුවක්. ඇතිවෙන ගැටලුව තමයි අන්න. ට බැරි වෙනවා මොකද බැරිවෙන්නේ ඔබට රෝග ඇතිවවෙන්න පටන්ගන්නවා ගේෑස්ටික් ඇතිවෙන්න පටගන්නවා බඩේ අමුලදාව වැඩි වෙනවා අන්න රෝග ඇතිවෙන ැක් සහරදවා දරුවන්ට තියන පොඩිකාලේ දැ වැඩිහිටියට තියෙනක්ට මේ ඇයිවැඩි තියට වෙලාවට කන්න හම්වෙන්න හැනි සමරකට රැකි අවකර තැන්වලදී ගමනක්්‍යයන කොට මේ විදියට නිරන්තරයෙන් එකිනිකා හ හුරුවිච්ච විදිදේවල් එක්ත් මේ ප්‍රශ්න ඇතිවයි හහින්දාම අරත්ර දපට අපි හැමෝතකදීම පිහිතන්නඕන හමහොත්තම හැ දෙයක් කියන අපි හරියට හිතනකොට අපිට හිතන්න වෙන දේවල් තමයි මෙන්න මේ දේවල් දැන් තරුම් ගතද හරි එහමනම්. ඒ ඒ වගේ දේවල් ඇතිවෙනවා වගේම තුමයි පෝෂ පධාර්තා අඩුවීම තුළත් අපිට ඇතිවෙන රෝගතත්ත්වයන් සහ අප ශක්තිීන්වල නැතන් අපේ ශරීරයඇත්තක් එක ඇතිවෙන දේවල් තියෙන බල්ලමුපලයකින් එකට පෝෂපධාර්ත වර්ගේ මෙ කෙළින්ම විනි දේශ තුළ තිබෙන දේවල්ම තමයිපුතේ උබට අරගෙන තියෙන්නේ මේ වගු ේදල සියලුදේ. අපි වෙනස් දේවල් ඔබට ව අරගෙනන්න හතු ඔබ ශෂත භාගයට ලියන ලැසිෙන නිසා ඔය ශිෂත විභාගයට සූ දාන වෙන කෙනෙක් නිසාවෙන්ම විෂය නිර්දේශ තුළින් අහන්න්‍ය ප්‍රශ්න අපි ඒ මතමතමයි මේ ගමනයයි පෝෂි පධාර්ථ වර්ග එම පෝෂ පධාර්ථය අවශ්‍ය ප්‍රමාණයට නොල්ලැබුණු වි නොලැබුණ මකක්ද නොලැබුණු නොලැබුණ ලැබුණු නෙමින් නොලැබු යම් එක තේරමතම යම් කිසි වෙලවිදියට ලැබිද අශ්‍ය ප්‍රමාණයට මේ හරි වැදගත් අවශ්‍ය ප්‍රමාණය කියන්නේ අවශ්‍ය වෙන ප්‍රමාණයට අපි කියලා කියන්නේ දැ මේකට වැඩිපුර ලැබුණත් ප්‍රශ්නයක් හොද මද දෙයා ගන්න පෝෂපධර්ථ වැඩිපුර ලැබුණත් ප්‍රශ්නය ඔඒහම තරබාර වෙනවා නානාප්‍රකාර රෝග ඇති වෙනවාන එකක් ක් ගැටලුවෙනවා දැතෙරුම් ගතම මේන එක එකැ. මේක හම් අපේ ශරීරයට දරාගන්න පුළුවන් ප්‍රමා්ට වඩා වැඩියවනා හම තමයි වෙන රෝගවලට යන්නේ අපේ ඇගේී ප්‍රමාණත්මක බයි සමරකරට එකතිනො උපපත්තියෙන්ම ළමයින්ගේ ශරීරික වෙනස්කන් රශයතික පොඩ්ඩක් අඩු කරන්න ඕනේ හම කියවනේ තෙල් සහිතකෑම පෝඩක් අඩු කරන්න ඕනේ එහම කියනවනේද ආන් හර උසේ ප්‍රමාණයට තමයි බර්ධයෙන්න එ තමයි කියන් උසේ ප්‍රමාණය ඒහින්ද සාමාන්‍යෙන් එත චර ගැටුවක්වෙන්නේ නෑ ඒහින්ද හැබැයි මේක අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුරතිබුණ හමත් ප්‍රශ්නයක් තව එකක්. අවශ්‍ය ප්‍රමාණයට වද අඩුවෙන් ලැබුණ මත් ප්‍රශ්නයක් දැ මේ අපි කතා කරන්න හ දන්නේ අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණ විට ඇතිවෙන තත්වයක් ො ොරමක දයාගන්න අවශ්‍ය ප්‍රමාණයට නොලැබුණු විට ඇතිව තත්වයන්තිය. මේ ම අපි කතා කරන ෙන අනිත් පැත්තම කොද වෙන්නන්නේ කිය හැමුණනොත්තේ සමහරක් දේවල් ගැන අපිට එහෙම කතා කරන්න පුළුවන් වේ. කාබෝහහි්‍රීන් නැත්තනන් අපි සරලව වොත්ේම අපි හැමෝමොදන්න පිස්්ටය මකදදේ පිස්්ටය දැම පිස්්ටේ ලැබන්නේ කොහෙන්ද පිට හාරගල්ට වැදගත්ක පිෂ්ටේ කොහෙන්ද පිට ලැබන් ලැබිට තැන් එකතමාරි වැදත් ධාන්‍ය වර්ගවලින්තම අපිට ලැ බත් කියන්න දහන්නනේ වරද ගන්නපා බත් කියන්නේ දහන්න වර්ගයක් ඔහ උපත් කියන්න ද අපි මේ ලංකාවන්න තුුවෙන් රටකටගිය ෝධම ත් බත් කියන්න ඇයට වර්ගියා හරි ලංකාවඩකම් අපිට තිරිගු පිටි එහගේන තිරිගු අපිට මේ දහන්න වර්ගයක් හැබ අපි ඇමරිකාවගේ රට ගහම අපි දෙන්නේ අපේ බත් වගේ දැ තේරුම්ගතුමම් මේ එක් 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 රටවල්ල ප්‍රධාන හාර වර්ගයක්ත් එක වෙනස්ේෙන මේ ක්කොම දහන්න වර්ග ඇටවර් සහ අලවර්ග අපි කතා කරන්න ඇටවර්ග සහ අලවර්ගවල තියන්නේ පිෂ්ටය. අන්නේ පිෂ්ටය හරි විදිහට නොලැබු නොත් අපිට වෙන තත්ත්ය තමයි අවශ්‍ය ප්‍රමාණයට උලබනොත් ශක්තිය හීනවීම බරාඩුවීම සිද්ධ වෙන. කතාම් මූලිකම වෙනදේ ශක්තිය හීන වෙනවා බරාඩුවෙනවා. ල මේක වැඩිවුවත් මොකද වෙන් බර වැඩිවෙනවා ශක්තිය වැඩිෙන අදනෑ බර වැඩිවෙනකතමයි සිද්ව වෙන පලවෙනම කාර බර වැඩිවෙනකට අපි කිය පෝෂණයේ මෙහම පත දැන් මේවා අඩුවෙනකොට අපි හඳුන්වන දෙයක්තියනවා මන්ද පෝෂණය කියලා. කැන් ලමේට්ගේ ශරීරයට ලැබෙන් ඕන පෝෂපදාර්ථයන් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට ලැබනේ නැත්තන් අපි කියනවා මන්ද පෝෂණය කියලා බැනොම වචනය මන්ද මෙ බල මන්ද මන්ද පෝෂණය දැ මන්්ඩ පෝෂණය කෙනකේ තේරුම මදවීම. එක මදිවීම මත හැදෙන පෝෂණ තත්ත්වය. තුවට දැන් මේ හැමිකම අපි මේ කතා කරන්නේ මන්ද පෝෂණය තත්ත්වයන් පිළිබඳ. නමුත් දැන් අධිපෝෂණය ආන්න. ඩිපුර දෙයන්නල ගුණා අපිෙන අධිපෝෂණයත්න් කුපෝෂණය කියලත් හඳන්නැන වැඩිපුර දෙන අධිපෝෂණයක් ර කට්ටිය ඒක ප්‍රතිඵලයක් එචර හොඳ දෙයක් ඒහමනම් ො වැඩිවෙන්නත් බෑ අඩුවෙන්නත් බෑ හොඳර තේරුම් ගන්න අපි ආහාර ගන්න ගොට තියෙන විශේෂ ලක්ෂණය තමයි වැඩිවෙන්නත් බෑ අඩුවන්නත් බෑ මේ දෙක හරි මැද්ද යන්නවා මැදුම් පිළිවෙත කියලා පිහඳුන්නන්නේ බදුරජාන් වහන්සේ කෙරදුන්නවගේ කැනෙ මේ හැම එකක්ම බදාගන්න යන්න නෑ දකින දකින එක කාලා වැඩි කරගන්නෙත් නෑග ඒවගේම තමයි නොකායින්නෙත් නෑි කනවා අපේ ඇඟට ඕන ප්‍රමාණයට නොද්‍රමද තියන්න අපි කනවා අපේ ඇගේ ඕන ප්‍රමාණයට ඇඟට අවශ්‍ය වන ප්‍රමාණට විතර තිද මේ තියෙන පුතේදක් මේක පතව පැති තිනෙන ගරනාවක් එක තම මේ මන්ද පෝෂ තත්වය දක් ආර්ගන බලො, එකක් දරුවුන් විසිංකරන ක්‍රියාවලින් නිසාව මන්ද පෝෂණ ඇති වෙන්න පුළුවන් තවකක්. අන්න හරි දරුවන්ට අවශ්‍ය වන ආහාර ප්‍රමාන්න තම මේ පෝෂපධාර්ථ තත්ත්වයන් ඔවන්ට අවශ්‍ය වන පරිදි නො ැබීම. මේ ගෙන කාරණාවල් දෙකම වෙන්න පුළුවන්. එකක් තමයි. නො ලැවීම නිසා මන්ද පෝෂණය තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් එක අවශ්‍ය ප්‍රමාණයටනො ලැබීම නිසා වෙන්න පුළුවන් දෙයක් එක එකක් අනක් එක තමයි වැඩිපුර අරගෙන දෙවලනපු දැමහෙමයි දෙමොපියන්ට සමහරක් ආර්ථික තත්ත්වයන්ද මෙම පවතින කාලය වගේ පෙරෙන් බවිරුත් මහා විශාල දුෂ්කර කාලයක් නපි හැමෝමින්නේ වි එතකොට දෙපුතේ අපි හිතන්නේ හැමවෙලාවෙම මම් දේවල් මේ දේවල් මේ දේවල්මවත් ඉතර අපේඇගේ ශක්තතිීන් තත්වයන් සහමන්ධ පෂි තත්්‍යය ුලින් අපිට පිදෙන්න පුලුවන්ගන්න එක හැබයිි පොඩ්ඩක් අවට වට පිටාව දිහ පොඩ්ඩ හැරිල බලනවා නම් අට පරිසරයෙන් අපි ටරගන්න පුළුවන්දම හැබැ මේ එකක හැමෝටම කරන්න බෑ නාගරික ප්‍රදේශයන් වුල ඉන්න කටියට අපේ අවට පරිසරයේ තිබෙන දේවල් වල හය අගනීම හැකිියාව නමු දවුන්න්නේ කොම්ක්‍රීටස් නැතම් මේ ගස්වැල් ඉන්න ප්‍රේකන හැබැ ග්‍රමීය ප්‍රදේශන් වල ඉන්න බොෝ දෙනාට පුළුවන් අවට පරිසරින් ආහර හොයාගන්න අපිස් ෙඩිය දැකොත් අපි ගත්තත් අපි කොචරදේවල්තියන දක තුළ කොචර පරෝටීන් ප්‍රමාණයක් හමඳක සැටේක සාමානය කන්නේ කොස්ට විසක් කැවත් බිත්තරයක පෝටීන් ප්‍රමාණයයක් ලැබෙන එක ඔව හෙමයි කියන්න උබ හිතන්නක අපි හිතන් නෑනම වගෙනන දැක් ඒ හරහා පිට යම් කිසිදුරකට මේ දේවල් කළමනා කරණ කර ගැනීම හැකියාව නැත්ද ලැබෙන. දැන් ඔන්න ඔනේ ඒ එකක් ම මේ ඔබට මේ මතක් කරේ. හැබැයි. කෝම නත් මන්ද පෝෂණය ඇතිවෙන් හේතුවත් තමයි අවශ්‍ය වනද පධාර්ථ ප්‍රමාණය පෝෂපධාර්ථ ප්‍රමාණය නො ලැබීම නිසා. හරිනම්කාබුහයිට්‍රේට් ශක්ති හීනවීම සහ බරාඩුවීම. ප්‍රටීනවලින් වෙන පලවෙනි ද අපි දන්න ඒකන් කරන පලවෙනි ද තම ශර වර්ධනය නද ශර වර්ධනය කිරීම කිය එක මද වෙනවා. වැඩෙනවා හැබැයි අවශ්‍ය ප්‍රමාණට වැඩ අන එතනක් ගැටඩුවක් කෙනවා නැදද එනවා. මේදේ. ශරීරයේ පිරිපුන් බව හීනවීම. පිරිපු බ. අ ලස්සනට මේ මතුපිට නේද ඕ. පිරපුන් බවක්තිැ කෙනෙක්ගේ සවරූපයද හැලු හමයා ලස්සන ලස්සන නෙම විතර කියන්නේ පිරපුන් බවක් එනවා කළුනත් සුදනත් පිරපුන් ගතියක් කැන පිරිච්ච ගතියක් අපි සරලදිර කියන්නේ පිරිච්ච ගතියක් තකින්න හම්බුවෙන්නේ මෙන්න මේ දේවල් ටික හරියට ලැබුණොත් තමයි හැබැයි පති මේ දේවල් ටික හරියට නො ලැබු නොත් වෙන ගැටලු තමයි අපි මේක මන්ධ පෝෂ තත්ය ට මේක ඇතුි තව ප්‍රශ්ික කුත්ති දමන ති පශ අපිට මනස භාවිතා කරන්නත් අපිට ඕන දෙැද බොහෝදේවල් ඕනි. හැබැයි පෝෂපධාර්ථය නැතිමිනිස්සුත් සමාජයයක් ග්‍රහණය කරපු කට්ටයඉන්න ඕන්තර. හොඳ මුදාහරණය තොමසල්ලා ඩිස. ඌට එහෙම ආහර ගැනීම සඳහා උටහම හැකියාවක් මුදලත් තිවිච්ච කෙනෙක් නෙමි. එනිසාවි. ජීවිතය අභියෝ ගරගත්ත නිසු න්න්න ජයග්‍රහණි කරපති අර අරපි කියන්න මෙන්න මේ තත්වයන්නක් අපි හිතලා බලලා හරියට වැඩකට ඇදට අනිකාරර්ණවතමාපුතේ බොහෝ වෙලාවල්ලල්ටන් වෙන අපින් වෙන වැරද්ද තමයි අපි ආහාර වර්ගගන්නකොට එක ජාතියක් පඩිපුර කනවා එක ජාතියක්කඩුවෙන් නර සමබලා ආහාර වේලක් ගැන කතා කරන්නේ මෙන්න මේ තත්වය වෙනස් කරගන්න ඕන නිසා සමබල හාර වේලක දී අවශ්‍යන කබ හහිට ප්‍රමාණ තින ප්‍රෝටීන් ප්‍රමාණය තින ට පින් ප්‍රමාණ තිනව කංජලවනති ප්‍රමාණය තියන මේ දේ ප්‍රමාණය තිනවා මේ සියල් මේක තුළ තියෙන එකන අවශ්‍ය ප්‍රමාණට වැඩිපුර වුනොත් එහෙම ලෝකමාරුව අපි වෙනයි අපි රෝග වෙන ලෙඩ වෙන වැඩිවනොත් අඩුවනත් අපිට ඕක වෙන එතර මේක මේක මැද ප්‍රමාණයට අප අරගෙන යෑම අපි අනිවාර්ම කළයුතු ේවල් ලිින් එක ඒවතමයි විටමින් ඒ තැන් මේවාහම අරගන්න පුට මන්ධ පෝචන තත්ය ඇතුමට චතර ගත්න දැන්නන්නේ අපි කතා කරනය විටමින් ඒ ලබාගන්න ක්‍රම අවට පරිසරය ඕන තරන්තිර දැන් ඔබ නොකන ගෙඩි. කොච්චරතියන ඔබ බදන්න ඇැෑ රම ො දාහරයමන්ගේ හ ලාහළු ගෙඩි ලාවුළු ගටි මේ ලාවුළු ගෙඩිවල කොචරණ ජීවිතයට වටින විටමින් ප්‍රමාණයක් පොෝටතින් ප්‍රමාය ඇතින තික ඔබහිත. ඔබ ඒවා චර කන්නේ වෙරලු ගෙඩි ටික කනකොට වෙරලු ගෙඩියේ ඇතුළ තියන විටමින් ප්‍රමාණය කොච්චරද කියරබන්න එක විටමින් ඒ පෙනුම් ැ ලැබුණොත් නැත්තන් ඇස් පනීම දුරලවීම සිද්ධ වෙන. මේක මෙහෙමයි. පාරදැන් උපත්තියත් එක උප දෙනකොට ිනි සුන්ද සමහරක් වෙන දේවල් තත්වයන්න එක නොපෙනීමේ අඩුවීමේ ප්‍රශ්ය එන්න පුළුවන් එක වෙනම කතාව ඒ වුණත්? අනික්ක අඇ ැ සාමාන්‍යන පුද්යයට විටමින් A ප්‍රමාණය දුරවල අඩුනොත්තේම ඇස් පැනීම දුරලරීම වෙනවා. විටමින් B කුසගින්න නොදැනීම සම ඉරිතැලීම කටකොන් වනවීම. මේක හරි වැදගත්. කුසගින්න නොදැනීම. දැ මේ විටමින් B වලින් කරන්නේ ඔන්න ඔය කාරණාව. දැන් ඒඒ ඒවා නැත්තා. ම මේ රගත්ය ඇති කුසගන්න ොදන නවා එතවල ලොකු ප්‍රශ් ගනාවකති නිවාර්ම වද පෝෂයට යනව නැද යනවා. ත සම ඉරිතැලීම කටකොන්වනවීම මේගේ දෙව සිද්ධ වෙන්න පුළුවන්. විටමින් මොකේට ආශිත රෝග ඇතිවීම. තුවාල සුවවීම පර පමාාව මේමගේ දෙවල් සිද්ධ වෙන්න පුළුවන් විටමින් ස. ති ඇත්තටම ඇඹුල් සහිත ආහාර වර්ගන්නවාන පොඩිනාරං ගෙියත් දෙයක් ෑවත් අපිට විටමින් නොද ැද විටමින්සීයේනවා. විටමින්ඩී අස්සේ ආශ්‍යත ආශ්‍රිත රෝග ඇතිවීම අස්ති දැම විටමින්ඩී ගන්න හොඳම කමේමකක්ද අවු! හරගට මහරි අනවුදේ අටේ ඉදල දහය වෙනකම් අවු ඉන්නේ එක දැ එතකොට මේ මේ පෝෂපධාර්තයන් ගන්න මුදල් වියදන් කරන්න ඕනි නැබති. මේ පෝෂපධාර්ථයම්ම ගන්න විටමින් ප්‍රමාණයම් අරගන්න සල්ලි දීලම ගන්න ඕනකමක් නෑ ද විටමින් අපේට අව්ඉන්න කොට ඉර අව්ව වැටිලා අපිට විටමින් ඩී ප්‍රමාණය අපේ නිෂ්පාදනය වෙනවානි ආන්නහාරි ඒදකොට දැන් ඒකට අපිට සල්ලි දීරගන්න ඕ නෑන ඉරෙන් මොකෝගන් ඔවු ඒම රතවල් දීන දැන් නො නො ව කොහෙද යුරෝපියය රටවල්වොල්ට ොවගේ රටවල්ලට ඉරේලිය වෙන්නන ප්‍රමණ හොඟක්කඩු ටත් අපේ වගේ හොඳ ඉරේලියක් වැටන්නේ තද ඉරේලියක්වැටෙන්න්නේ ඔවුන්ට ඒක ගන්නන්නම් අපේ වගේ රටවල්ලල් දෙන්න ඕන සමකයට ආසන්නන්න රටවල්ලට ඒවා හමතම හොට ඉරලිය දේ අන්නන්නේ ගොලන්ට වියදංරල ඉරේලිය ගන්න නැයි ඒහිද මෙහට හිලා අනේදන අපිට එහෙම ප්‍රශ්චියයක්තිවා. අපිට ඉරේලිය වැඩිවෙලා දේනේ ඒමන අපිට තෙන්නේ බුදු අම්මේ ගිරි පබදධාහන කොහොමද සෙල්ලන් කරන්න කිරතම හිතේ. ඔව්. ඔබහිත උදේ අටත් නමයත් අතර විටමින් දී අපිට නොමිට ලැබෙනවා එක තමයි එකක තින විශේෂය මේවා පිට ලැබෙන දේවල්කානිජවර්ග කැල්සියම් ජකඩ අයඩින් වැනි දේවල් දැ මේ අයඩින් උන මේ වූම වනතා හේතුමත එන එකක් තමයි ගලගණ්ඩය ගෙන රෝගේ තියන පලවෙනි පැදිලිුවම තියෙනකත් මයි අයිඩින්නර වුණ හම ගලගඩ ගලගන්ඩ අපි මේක මේ තන බෙල්ල ගෙඩියනකොට ඉස්සර හිට පපු චිල තෙම ගා කටි දෙන්න හැබ හො අඩුව මේ අයිඩඋනතා රෝගට් එකක් අඩුයි හැබැයි සමහරක් කලාවට එක පැත්තකින් වැඩිවීම් පැ ස්රහට පේනතු ඇතු පැති ැන ගුර තුල් පැත්තන්න පුළුවන් වෙලා තෙහුන්තෙම ලොකු ප්‍රේශන් කරල ක් ගලවයින් කරල එම දෙවල් කරන්න. දැන් අයිඩන් උනතාවේ නිසා. බෝ දෙනට ඔෙන වෙන 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 ගැටලුෙන වැඩිහිටියන්ටේ නම් බොහෝ වෙලාවගලට ඉතින් එහින්ද මේ අයිඩන් සහිතාහරකයන්නේ අපි ලුණුත් එ ලුණුවලට මිශ්‍ර කරල දැම්ම ඇත කාලීන ලුණුවල තිබෙනයිඩින්න්තත්යයක් හැයිපතිේ එතන පොඩි පශ්යක් තියනවා. ඒ අයිඩින් කියන ජාති අර පුච්චල නැතරත් කරනකොට නැතිවය මේ පශයකුත් තියවා අයිඩින් තත්ත්වය එදැන් අපි ආහාරගන්න කොට අයිඩින් විශ්‍ර කරපු ලුණු අපිට හම්බුවින් දැඟ හෙම තියෙන අයිඩින් මිස්ට ලුණු කියලා ගහලම තියන එකැන ලුණු අරගෙන්න්න තමයි පස්සේ අයිඩින් මේකට මිස කරයි එහම තියෙන අයිඩින් මස්ස ලුණු එතකොට දැන් අන්න ඒවා ගන්නකොට අපි අර දැඩි රත්කිරීම කරොත් ඒම ර අයිඩින් ප්‍රමාණය අදුවෙන් ඇතිව විනාස හිම ඇැ එක සම්බෝල ක දල්ලි ුත් එක කරනව තන්න්නේ අයිඩම් ප්‍රමාණයට රිජුව ගන්න හැකියාව තියෙනට දෙයක් තෙරුම් ගත දහර ඒ තමයි ග ගණඩේගේ රෝග දැන් පොඩ්ඩක් අඩු ලු අපේ රටහෙ හැබැයි අස්ේදුර්රල වීම කියන කාරණාව අරකිව්වා වගේම කැල්සියම් ප්‍රමාණය මධවිච්ච ගව දත්ැලි කැරිල වැනකොට අපි කියනවා අයඩින් අඩුව වෙලාන කැල්සියම් අඩු වෙලා කියලා කියන එ දැන් මේවා වෙනස් කරගන්න පුළුවන් එන්න අපිට මේ ඉදින දා ජීවිතයේදී අපිට ආරයට ගන්න පුුවන් දේවල් ප්‍රයෝජනයට ගන්නවා නම් චර ලොක ප්‍රශ්න බාව පත්වෙෙ නෑ එක තම ම මේ ඔබිට කියන්නද මේ සෑම දෙයම මුදල් වලින්ම කරන්න පුළුවන් දේවල් නෙමේ මුදල් දීලම ගන්න ඕන ේවල් නෙම මේ සමාරක්දවල් අපි ගන්න පොට දැගෙන තරුම් ගත්ත දොතන්ටනක හරි එදැන් අපිට මේවා මුදල් දීලම ගන්න වශ වෙන්න ෑමයි පපුතේ අපිට ළුවන් මේ දේවල් කරන්න ඊළඟ එක අප ආහාරයට ගන්නා ආහාර විවිධ අවස්ථාවේදී අපි සිදුවීම නරක්වීම සිදුව එසේ සිදුවීමට හේතුවන්නේ එ වැදගත්ම කර දැන් අප ආරයට ගන්න ආහාර විධ අවස්ථාවේ දී අපිට සිදුවීම නරක්වීම සිද්ධ වේ එසේ සිදුවීමට හේතුවන්නේ ද අපි ආහාර ගන්න කොට තව එකක් වෙන අපේ ඇති මකදද දැන් මෙහෙම ප්‍රශ්නත්ය නබති එකක් තමයි ආහාර වර්ග ගන්න යනකොටත්ද අපි ආහාර ගන්න තැනනුවත් තැනනුවත්ි සිදුවීම සිද් වෙලා තියෙන ො හොඳ මුදාහරණය එලි මහන් බිම්වල තිබෙන ආහාරවලට එක හුලම් පාරකින් ගන දූවිිවලින් අරටිකොක්කෝ විනාශසවෙලා යන්න පුළුවන් හරිද ඒවගේ මතුමයි පුතේ වහලනතු බිච්ච ආහාර වදුදත්තිුණොත් අපේ ගෙදර මේකට මී කරපොත්ත එක්ට ඔඩුවදාල යන්න පුළුවන් ඇ අපි දන්නේ නෑ මෙැස්සන්ට පුළුවන් මෙතනින් තව තැකට අරගෙනගින් රෝග දෙන්න ඒ දෙනකොට ඒගොල්ල බහින්මනුවද අරආහර උඩට ඒ දෙක තුනම තියෙනවාඒදැ සතුන්මගින් සතුන්මගින් ආහාර අපි සසිුදුවීම් සිද්ධ වෙන්න ලුවන් එක හරි එක එකක්. ඒ ඉතන්දි ප්‍රධාන වශයෙන් බලලුන් කැරපොත්තන් හෝනන් මියන් වැනි ග්‍රහශ්‍යත සතුන්ගින් සිදුවෙන හානි මේක ඔබ නොදැක්කාට බොහෝ අවසාවලද අපේ ගවල්ලු සිද්ල එක් කෙනෙක් මෙන්න මෙයා මගර හැම්වෙලෑම කියන කියන මෙන්න මෙයා රාත්‍රීකාලයේදී පුදුම විදියට සක්‍රිය කෙනෙක් කවුද කැරපොත්තා අනික මෙයා හරි දක්ෂයෙක්න මේ ලෝකය පටන්ගත්ත කාලය ඉඳලා මේ වෙනකන් ජීවත්වෙන සත්තු කීපදෙනෙන් එක් කෙනෙක් මෙයා එන්න පරිසරයට හැම වෙලාම හැඩගහෙන හැඩගැහි ජීවත්වෙන එක් කෙනෙ. ඕඒ ඉ අන්න අපිත් එහමනිත් මේයාගේ හුඟක්කාලෙ කටපපුක් කෙනෙක්නෙ කට්ියයනෙ මේ අපි ම ඔබ ඇතුම සියලුම් මිනිස් ජීවින් සියලු දෙනා. හැබ මෙයා හෙමනෑ මෙයා එන කාලයේ ද වෙනස් වෙනස්වී හැසිරිච්ච කෙනෙ මෙයා පුදුමී දිහටවට උදව් කරනු. ද සමරක් කලාට පුතිමි. කැරපොත්ව කනවා මේ මිනිස්සුන්ගේ කටවල්හෙම දන්නත් නෑ ොදර සහ දූට නිදාගරින් නැද්දී ය කටවල්ල් හෙම කෑලීමමටති වුණුත් එෙම අඩ කරපොත්ත දනවා රෑට කරපොත්ත කෑවාගලම කෑගල නැකින් සරකටයා දැංකි දැනගන්න පස්සේැප කැනකොට කනකොට තමයි දෙැනෙන් එම සිදුවන් තයෙන වන්තරගට අපි පරිසංගලායන ප හරි පිරි සිදු වෙලායින්න එහම ුණොත් මේ ගලන්ට ප්‍රහාරය දෙන්න බයිලාකට මියමගේ සති. රාත්්‍රවිකාලය දි හෝම නිදහසේ මේවා කාල විනාස කරන්න පුළුව මැස්සට තව තැනකින් තවතනකට ය මේ හැකියාව තියෙනවා එයාට එහෙම ගිහින් බොහෝ දේවල් කරන්න පුළුවන් හ ඒවගේම තවකත්තමයි නිවැරදි ආකාරයට ඇසුරුම් නොකිරීම හේතුයෙන් බහෝදර මරතිය දැමේ අපි සර්තු ගෑන කතා කරනකොට ද මේකෙ තව හානි වෙන තව ගොඩාරයක්ක් දෙවල් තියර දැ අපිහිතන්නේ පිදකින පලතුරු ගෙඩියක් අපි අර ත ගෙඩිය කෙල තන්න ම ගෙඩිය අපි අරගත්තක ම පිහිතන්න මේ හෝදල කෑව ොක්කම මර කිය න හෙමම වෙන්නේ පහුගේ කාලෙ කෑවන ඇතිවෙන්න රමුට කාපු කට්ට අත උන් ටක්ගලමට කිය රි කෑවන රට ඇතිවෙන්න රටන් කෑ දැන් ඒ ඇතිවෙන්න රමටන් කෑවහම ලෙල්ල කොමත කැඩුවිය. මෙම ඇඟිල් දෙ මිනිය පත්තෙන් පලුතු කරලාද කැ නෑ කටි ද හොම කල අලත්මයි ලෙල්ල විසි කරේ උබදන්නවාද එතැ ලෙල් කොච්චර සත්තු ඉන්න ඇද ගෙදර ගහේ නම් ප්‍රශ්නයක් නෑ තැන්තැන්ගොල ගෙහල්ල මේ තිීති යා තියෙන කොට මේකට කොච්චර දේවල් ිකක් න්නේ ඇද්ද බාහිරව ඔ සහා දෙෙන් පිටිමකුුණ වගේ සතෙක් හිටියොත් එ මේකි. ඒ හර අපිට කොචර ේවල් ශරිර ගත වෙන්නේදකඩ තියෙනවාද. එවගේම ඇතුර ඉන්න පනුවම අපි දැකලා තියෙනවාද. ඔහමදේවල් එන්න පුළුවන් ඒ හින්දා? මැස්සන්ගෙන් වෙන ප්‍රහාරයම් මියන්ගෙන් වන්න ප්‍රහාරයන් කරපුක්තන්ගෙන් වන්න ප්‍රහාරය හූුණනන්ග වන්න ප්‍රහාරය ඕහ උද මේක ඔබ පිළියරගන්නකෝ අපේ ගෙදර ඉන්න හෝනා හරි දක්ෂයි දැම් ප්‍රහාරය දෙෙන් ආහරවලට ඔව මං ඔබට කිව්ව මේ කාරණාව මෙයා ඉක්මනින් මේ අපි දන්න හුණ කියන මාංශපක්ෂක සති ඔ එක තමයි ඇත්ත මෙයා මාංශපක්ෂකයි කියලාප හිතාගෙන ඉන්නේ එකක් මෙයා උරගේෙක් නිසා බති ොතරමකතියන් දැ යින්න හුණ පේ ගෙදර ඉන්න හුනා ඒ ජාතිය එකක් නමේ දැන්. පුළුවන් වලදටත් බහල කනජාතිය හුණදැඟ පිටඉන්නේ. ඕවු ඇත්තමන් මේ කියන පංකල්ක් ගැල තිර බන්න ො කොහරි තැනක හුණ දෙන්නදගගේ හල්ල වැට ඔය ෙර පෙන්ටියක්තිරනංහම කබඩ්ඩෙක පෙන්ට කබ්ඩෙති අප පිගල් ගඩ පංගඩු ල්ලපු එකතින් ඔල පාකල්ලක්කම දදාරතර උඩන්න එකන සිස්ගල හලක නද කියෙන කානවා. ඒම ඒ දැන් පින්න පරිසරයට යත් ිටි ි ිටිගේ හරමරගය වෙනස් කර යනවා මර වැඩි වෙන්නේ පූසට වුණාවගේ බල්ලටුන්නාාවගේ හුණත් දැම් බහින අපි ගාවට සර් භක්ෂක බද්ධම මේ සතේ බාට පත්තේ තවුදු පහක් කැටක් යනකුට. එදාට අපි කතා කරගනී එයා ගැනත් මාංශ භක්ෂක නැඇති උරගයින්ගේ එකම පූ සතා ආමයා කියලා පිහ ඳන්න හදුන්න එදාට දැමනි මේ හානි දධවෙනවාට පරිස මේකට ප්‍රධානම හේතු මෙ වහල යන්නතු විියෘතු තිැබීම. පල්වෙනිම දේ තමයි මෙවා විවෘර්තෝ තිැබීම. ඊනගක තමයි නිවැරදියාකරට ඇසුර ඇසුරුම්න කිරීමේ හේතු. ඇසුරුම් කරනවන පුති පියාහාර වර්ගරගත්තොත්ය. ඒවා අපි හරියට හැසුරුම් කරන්නතු උෙන් පලවෙනිිදේ තමයි ගුල්ලන් ගැහෙීම කරනවා දැන් සාමානෙන් ධහ්‍ය වර්ගවලට මුලින්ම ප්‍රහාරයදිනෙක්කේ තමයි ගුල්ලා. නද වැඩ පාංගොල පාංගොලඉන්න ඕ සමහරක් කලාවට අර් මෙහමනේ තිරිගුපිටුවන්නේ පිටවල්ල මේක ඇතුරේ ගුල ටි කාලයක්ක නොට ගල්ල හේදෙනවා ැහස්සේඉන්නේටවසමකදේින් දැගේ හලා අප වේකරටගෙනහමේ ගොල්ලෝ මේක තියෙන ගුල්ල ටික ඉන් කරනවා ගසල හලලා අයින් කරන එහම කරන්න බැරිවිච්චේ වැෑ ගුල්ල අපිටේවවා අපි ගල්ලත් එක තමයි කන්න වෙන්නේන ඕ අන්නහර ගුල්ලෝ එහම වෙන වෙලා තිීර ැද තියන විශේෂම තිරිකු පිත්ක් තම මේ ගුල්ලු පැදිිලයින් වගේ මතා පලතුරුවර දැ මෙතන නම් තියන බේ ජාපු නැති appleල් ගෙඩියන් හැබයි බේ ජහපු ෙඩියක්ුණාන එකකත් චිට්වෙන නැයි පනුව ඇත්තමනෑ සාමාන්‍යෙන් පනුව විසින්ග පනුව හැදන පළතු ඇත්තනම හොඳ පලළතුරක් කියර තම පිියරගැයි පනුවන්ට කන්න පුළුවන් එකක් වෙන්න පෑ නිතකොට පනුව ඉන්නමයි කියැන්නේෙ විසන හැයි කියෙන එක එකෙ තේරුම් අන්නේ ැනැතුූතියි පනුව ඉන්නම කන්න පුළුවන් දැවිට ඒවකන්න බෑ හැබයි පනුව ඉන්නමයි කියන්නේ විස සහිත විස භාවය අඩු ඉහීන කාරලා ඊලගේක පාරිසරික හේතු නිසා පාරිසරක හේතු දමන් අරකිවකාරලා දවිලි වැදන් වර්ෂාවට නිරාවරණය වීමට කැනෙ. නිරාවර්ණයට හා වර්සාවල්ලොල්ට සමහරක් ආහර වර්ග විවෘත්තවීම හේතුවීම විනාස වෙලා කුණු වෙලායන්. අධික හිරු රැසකාවරණවීමට තඒත් ඒ දීම තම පුති මේ එකක වයසත් එකයි වර්සාවත් එකට මේක තියාගන්න වනු මට්ටමතම රමංකි හමලලා අප ආරගන්නවගේ තමයි. මේ හැමිහකටම අහුන වෙන්න ආර වර්ග තියාගැනීම විනාසවෙන්නේ නෑ. වාහන දුම්වෙදී මේකත් එකක්. ද තමයි මේ අපි බේරනවන අපිටරන්න යන තා හොදේවල්තමර විවෘර්ත ස්ථානයන් නොලි හර නොගෙන ඉන්නෙ සහ අපි ආහාර ගන්නා ස්ථානයන වැරදිව හිතට අරගන්නක. එකට හේතු. අනික තමයි මිනිස් ක්‍රියාආකාරකම් නිසා මිනිසුන්ගේ සමහරක් කරන්න වැඩහිද. නොසැලකිලිීමත් ලෙස ආහාර නිරාාවරණය කර තිැබේ. විවෘත කල්ල තියන ඕන තරන් ආහාර වර්ග ගනන් ගන්න නෑ සැලකිලීමක් ඇත්ති නෑ. ඇයි? මේමයි දැන් බට්ටික ෙදා ගත්ගේ පුසියටත ගහිල්ලා ඒටකොක්රන පි න්ට ගෙන දාගෙන දාගෙන වා පටි කත්තරගෙන ඕෝන්ගිය අර ඇරපු පිගන් අ ඇරපු මුත් මේ වලන්ටික එහෙමෝ තමාන්නවටේ ඉන්න කට්ටරුගලෙල ඩොක්ගල හහිනෝ මටේ එන කරපත්තටකර කර 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 හිල්ල ඕව හහින ියකින්න්නවන හරමීය කොේ හර හහිල්ලට කට හ ලු දල කාල කාගදර ඇත්ද මියග වැරද්ද න්නේෙේ. මැස්සක වැරද්දකුත්නෙමේ කරපොත්තගේ වැරද්දකුත්නෙමේ උගේ ඩියටියම ගේ රස්සාාවම උගේ ජීවිතය ම හැදිරදි ඒව කන්න. ඇම කොද කරයි ආන්න හරි. අපි එක ගනන් ගන්න නෑි අපි ේතියෙන නොසැලකිලිමත් භාවේ. උොදමත තියන පුතිේ මේම අපේ නොසැල කිලිමත් භාවේ. අන්නේ නොසැලකිලිමත් භාවෙන් නිසා වෙන් මේ ගොල්ල හිල්ලැපිට අපේ දෙන ආහර ටික කාලා ඇති හිද අපක ගැන නැවත හිතන්න ඕේ දේවල්. නැවත අපි හිතන්න ඕන සහ ඒ අපේ නොසැලකිලිමත් බව හේතුවෙන් අපිට වෙන හානි ටික අප මතක් කරගන්න ඕන දේවල්ලින් එක. ඒ අගේකතමයි නොසැල කිිමත් ලෙස ආහාර ඇසුරුම් කිරීම අ අපි කතාකරපු සියල්ලැ ආහාර ඇසුරුම් කරනකොටත් හුලං වදී නතිවන්න අපි ඇසුරුම් කරන්න ඕන සමහරක් වර්ගවලට. තම් බහෝ යවැ තියෙන්නේ සුලං වැදෙන් නැතුව තමයි මේවා අපි ඇසුරුම් කරන්න ඕන එක එකක්. ඊලඟට තවකක් ටයනමයිපුතේ මේ ඇසුරුම් කිරීමේදී දැ අපි ඒවා පිරිසුදු කරලාි ඇසුරුම් කරන්න ඕන විදි තියෙනවනේ අන් ඒ දේවරුත් හරියට වෙලා තියෙන්න්න ඕනේ ත මේ ඇසුරුම් කිරීම එක හරි ප්‍රබල කාරණවා හරිද ඊනග එක තමයි පතේ නොසැලි කිරිමත් ෙස ආහර පිසි සැලකිවීමත්වීමෙන් තොරව කැනෙ. ප දුරලා අවට පරිසරය පිරිසිුදු කරලා අපි ආහාර නිර්මම උයන තැන පිරිසිදු වෙන්න ඕේ. දොද මේවා ඔක්කෝම අපි හරිටහෙම කරන්න නැත්තන් උන්නන් අපිට ඇතිවෙන ප්‍රශ්න යතවා අපිට ඇතිවෙන ප්‍රශ් දි හැම මුහොතකිද අප හිතට ගන්න ඕන්නේ ඇතම අප ඉන්න අවට පරිසරය අපි වැඩ කරනකොට අපි ආහර පිසීම සඳහා භාවිතා කරන වලං මුට හ්ට නේද මෙ සියල් ඉතා පිරිසිුදු මටම අඩික සරලවකිවොත් පිහිය ඉදලා අපි විධහර වර්ග නිර්මාණය කරන්න භාවිතා කරන්න පිහියෙයි දලා සියල් අපි හරියට සැලකිලිමත් තමයි මේවා කරන්නවෙෙන්දැන් ඒ නොසැල කිලිමත් බවෙන් ඇත්තලා අපි මෙ හරි පිරිසිදුව පිරිසිදුව මේ ආහර පිසීම සදා කටයුතු කරන්න තර සහ එකට සුසු ැන තෝරගන්නත් තුොන් අහිත රසානික ද්‍රව්යේ දීම අපේ ක්‍රියාකාර්කා විශේෂයෙන්ම කෙසල් ඉඳවීම සහ හරිද එකනේ අපි අරගත් තොත් එහම කෙසෙල් වර්ග ද අත් දෙල් කැන දිච කෙල් කරන්නන්නේ මේ නගෙන්න්නේ කඩාගෙන පාගෙනකොෙන් හරිතැනක නද එතැ මේක අපිට ඉඳ ඉඳින්න අපි මේ ආහාරයට ගන්න පුළුවන් මටමට මේක ඉදන්න ඕන එතකොට මේට රසායනිකත විදඒ වගේම තව එකත් කරන විවිධ ආහාරවර්ග කල්තවත් කල්තා පවත්වා ගැනීම සඳහා අ එහිමි කක්කුත් කරන ැනෙ කල් පවත්වා ගැනීම සඳහත් අපි මොකද කරන්නේ මේමට රසායනක ත්‍රවවිදානවා ද උදාහරයක් ඇල් ගිඩියක් කර ගත්තොත් ඇල් ගය මේ ගහේ තිබන කාලට වඩා වැඩිකාලයක් නැවේ ඇවිල්ලා අපේ ගමේ තියෙන වෙලද පොලේ දකින්න හබුව ගහේ ගහේ ගෙඩිය ඉදිච කාල්ට වඩ හැදිච් කාල්ට වඩ වැඩිකාලය ඇතිබිල තියෙනනේ ඕ නමුති මේක පවත්තාගෙනන මේ ආහාරය කල්තවත් කල් පවත්තා ගැනීම සඳි මේකට දානව අනවශ්‍ය රසායනක තර එකකා ඉදෝගන්නත් දන දැන් උදාහරණයක් හර්ගයට පැහිල නැති ගස් ලබු අම්ඹ මේ වගේ දෙවල් කහපාට වෙන්න ඔය කොටේ විධ රසායිනික රව දාන පෝමලින් පවාහමන මාළුමාු කල්තබාගන්න පෝලින් පෝමුලින් කියර ජාතික හනවයිකිරන කියන්න ඒ පෝමුලින් සහිතඒ දැක් හම මාළුවල තියෙන වෙනස් කටි අපිට හඳරගන්න පුලුවන් සමන්නෙන් රතු පැහැ කියන එක යනවා තද පහටක් එනවා කලු පැහැයක් කියනවා දි නොදන්න විදරසායක වත් පසුගගේකාල ොල මතකඇම රත්රන් පතේ විධ නාලිකාවන් නොස්සේ මේ කොළොඹ තිබ වෙල්ලද මැනිින් වෙලඳ පොල හෙම. ඒවගේ කරපු වෙලෙන්දු හොයලා ඒවා පිළිබඳව ප්‍රෝර්තිවලට පවා ගියා. ඒහෙම දේවල් වෙනවා. ඇද අපි දැනගන්න තෝනක ස්භාවික ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන් තමයි ඒවා ඉදිවීම සහකට නොද දාාරණය. ගෙදර කෙහෙල් කැනක් හොඳට පැහිල්ලා තියෙනවලං තාතරය අමරි මකයන් මේ කෙල් කැන කපල වෙලා ගැෙනල්ල දුං ගහමමුුව කියලා කියනවා. මොකද දුංගහනවයි කියලා කියන පොඩි වලක් කපනවා වලක් කපලා මේකට දානවා මේ කෙසෙල් කැන මේ මේ අදී පවිච්ච කන ඉස්රහිඳල පාවිච්චික එක ඒ උඩිගොතකන්නේ ලෑල්ලක් වගේ කතිකට පැස් වැටන්න දාන්න දානෙ නෑ. දාලා එක පැත්තකං. ටිකක් හද හදා පොඩි යන්න පොඩි හිලක් වගේ එකක් හදලා පැත්තකින් විවිධ ද්‍රව්‍ය තියෙන දෙ මේකට පාවිතා කරන කොට මේ ඉඩන්න දුංගසය යුතු දු එන්න පැත්තකින් ගිනි තියලා එහම පොඩි තැක් හදාන්න මේක පොඩි හිලක් වගේ එකක් හදලා තියෙනවා අරර දුංගහන එ කෙසල් කැන තිෙන වලට මෙහන් දුං හන. ගැවට පස්සේ ැගලින් දුම් පිට වෙනකම් පිරෙනකං හර තිය සම දිදපතාද උදේ හවසයි වගේ දවස් දෙකක් ගහනකොට කෙල් කරකද ඉදෙනවා මෙට අපි කියෙන ස්වභාවික ක්‍රමවේද කියලාදැන් ඒවා හානිවෙන්නේ අපකට මොට රසයියන් කරගේ නැති නිසා අනොදර ක තියාගන්න ආර පිළියර කිරීමේදී හා ආහර සැකසීමේදී සැ කිිමත් විය යුතු කරුණු නොද පපත තියයාගන්න මෙන්න මේේදේවා ආහර පිළියල කිරීමේද හා. ආහර සැකසීමේදී සැලකිලිමත් වියයුතු කරු. එක. කෑම පිළියල කරන ස්සානය මිලුතැන්ගේ පිරිසිදු බව. එක තමයි වැද්දක් ගත්මදී. ගෙදර ඉන්න ඔක්කොම සත්තු ටිකයි, පූසො ටිකයි, කැරපොත්තො ටකයි මියෝ ටිකයි, හූනොටිකයි, ඔක්කොම තියාගෙන අපිට ගෙදර, ගොත් ොක්වෙේද කියර හිතන්නක අපි දන්නෙ දැමයෝකට පැන්නහම් මොකදුවෙන් විනාසෙන. එයින්ද මේ මේ දැ හොදර දරුම් ගන්න පුතේ මේ ආහාර පෙසන බිමේ පිරිසුදු බව අතිශ්‍යය වැදගත් ඇයිඒ මේක පිරිසුදු නහම කාටවක් බාහිරින් එඩ බෑනමය දැන් තේරුම් ගන්න ම කිය කතා තව හොර දරුම්ගන්න දැම්මයි රතරඳදුව පුතේ උදත්ම මේ එක තේරුම් ගන ක මේ අපි මේ ආහාර උයන බිමේ. අර සතෙට්ට ඇවිල්ල ආහාර ගන්න තරන් දෙයක් නැති නම් මොකදවගොල්ල කරන්නේ ගොල්ල ඒට එන්න නෑ නොක තමයි ඇත්ත හැබැයි මේක මාස ගානක හෝදු පුන ැති ේවල්තින න අවුරදු ගානක බිම අතු ගාල වන්න ත මේ පුදුම තරන් ුුණු තත්තු තත්තු තටු යෙන බික් ුණොත්. ජරාව වැල්ල වැැල්ල වැල් ැල් අයිංකරල අස් කරපු නැති බිමක් වුණොත් මොකද වෙන්නේ අරගොල්ව නිරන්තරයගෙනවා ඇයි ඒගොල්ලන්ගේ ආහාරය තමයි ඒවා. ඒගොල්ලන්ගේ ආහාරය තමයි ඒ යි ගොල්ලො ඒගොල්ලන්ගේ ආහාරය ගන්න එන්නේ පෑනෙ නැත මොකෑ වෙන කරන්න අන්න වැඩේ ද තේරුම් ගන්න හොදද හද ඒ නිසා ඒගොල්ලො හැමවෙලායම අපිරිසිුදු බිමක් හොයාගෙනන්න තමයි සූධනමය එහින් අපි හැමවෙලාම ඒ අවට ස්ථානය කෑම පිරිසුදු කරන ස්ථානය හැදිලුවම් පිරිසුකමින් තවත්තා ගන්නු අන ඒහින්දන පුතේ බොහෝ දෙනේ සමහරක් හෝටල්ලවලට ගියාම කන්න නෑ කන්න බැහෑමකොදේ හෝටරට කුසියට ගින් හම අපිට කන්න හිතනවා නැද්ද කන්න හිතෙන්නඇයි ඒ බිමේ තියෙන පිරිසුකම දක්කාමනේ බැ ස්සරහල් අස්සනට තියෙන බැ කුසය ගන්න දෙයක් නැතිවති නන්නේ ඒහින්ද පි සමාරද්ධ වගෙන හරි පිරිසුතුම සැලගලිමත්ය ආර පිළව කිරීම සඳහා භාවිත කරන්න බාන්්ඩ හා උපකරන්නවල පිරිසුදු භාවය අන්නේඒකත් අතිශය වැදකද අපිමුකෝ වලද හට්ටිය මුට්ටිය විතරන්නේ මේ පිහ එලවලු කපන ලෑල්ල මේ වැෑ පිරිසුදුකමත් අතිශය වැදග අ එලවලුවල් තියෙන පිරිසුදු කම වගේම තමයි මස්සල දින පිරිසුදුකම වගේම තමයි ට මේ අපි පාවිච්චි කරන්න බාන්්ඩවල පිරිසුදුකමත් අතිශය වැදක ඒගේ තමයි ආහාර පිළියල කරන්නගේ පිරිසිදු බව ඔන්න ඊලගේ එක ආහාර පිරිසිදුක මෙ පිළියල කරන්න ඒකැන්නේ උයන කෙනාගේ පිරිසිදුකමත් අත්තිශ්‍යය වැදක හරි දිෙන ආහර පිළියල කරන කෙනගේ එයාත් අත්තිශ්‍යය පිරිසිදුවත් ඉන්නොන මුකද යාගේගේ ද පිසිදුකම අ ආරවලට යන්න බැ ඊඟික. ආහාර පිළියල කරන අවස්සාවේදී යොදාගන්න ඒ ප්‍රණය හිස්වැසුම අත්වැසුම් වැනි දේවල් වල පිරිසිදු බ ඕවුන් ඊලඟක. දැන්හිතෙන්න්න පුළලුව මේ දැන් සමන කිී එට වා ඒ ප්‍රණයක ද මනේ පුස්කාල පුස්කාල පුස්කාලා පුස්කාල එහව තියෙන නැ මෙමයි පුස්කෑවත් ප්‍රශ්යෙන් ඇවිතේක හෝදල තියෙනවන නොම දැන් කිව්වේ හරිද ඒකතම දබ ඕක කියනකොට හිතන පලවිිනි දේ ඇයි ඒ ප්‍රනේයට නිරන්තරයෙන් අර රශ්නය වදිින් යිල්ලට වතුර වදි නැට දැස මේක වේලෙන් නතුවගිය යුත්ත හ එහැ මෙලෑම වතුරත්ක මේ ප්‍රණයක් සාමාන්‍යය හිිදවන හි එතකොට දැන් ඒක තමම කැ අපි හරියට පිරිසදු කරනවා නම් ඒ ප්‍රණය පුස් පැදන ප්‍රමාණය අලුයි අපි ඒ ප්‍රනය හරි පිසක කල යිල්ලට ඔලුවට දාන අපි තොපයක් ඇඒය පිපුලුට තොපිදාන්න . ලවින කෙස් වැටයි ආහරයට කියලා බට ැ සමහරක් අපි හාමුරුවන් ස්වාමීන් වහන්සලාට සමරක් කලාවට දම් පිළියල කරනගොට උඩුුවියන් පාවියන් දාලා මොකවාඩක් දාලා හිස් වැසුන්දාලා ස්වාමින්න් වහන්සලට ආහර පිළිල කිරීමම් කරන දැන් උදාහරණයක් දරදා වහන්සේට අපි පූජාවක් ඉදිරිපත් කරනවන සඳන් දර්රවලින් තමයි දානය පිළියද කරන්නේ තොට මුකවා ඩම් බඳනවා හිස් ඇැසුන් දානවා මේ සියලු දෙවල් එක එකන් පිරිසුදුකම උපරම පිරිසුදුක මකින් අපි රකින්න උසාහ කරනව ඇතන්දේ එද උඩුුවන් ලින් ලා පොත් මු උඩින් වැටන ජරාව ොහරිත ොත්ේ ඒ පවකන හල න දෙයක් වැටනො ඒව පවා නොවැටෙන් උඩුවියන් පාවියන් කැන බිමින් කවරහහි සත්තු ඇෙල්ල හෙම දවල්වේ කන එක වරදද කැන වෙනස් කරන්න මේ වගේ පුතේ බොහෝ දේවල් කරනවා සාමාන්‍යෙන් අධික සද්ධාවෙන් යුක්තෝ තම ප වගේ ඇංගෝද කරන්න හැබයි කොහුනත් ඒකෙති ඉන්නේෙමකක්ද පිරිසුදුකම යගුණු කතම පි ේරුම් ගන්න පලවෙනිමදේ ඊලඟක ආහර පිළියල කරන ඉස්සානය හා අවට පිරිසුදු බව හා ඒ සඳහා යෝග්‍යතාව බැලීම න්න මේක හර වැදගත් යෝග්‍යතාවේ බැලීම තො අපි ආහාර හදන්න හදන තැන නැත්තං උයන්න හදන තැන තියෙන අපේ සුදු භාව ඇත්තුවනතැ ගැලපෙන් නැති තැරක් උනොත් මොකද කරන්න එක එක ආහාර පිසින්න තරම් ගැලපෙන තරම් නැමති සාමාන්‍යෙන් පුතේ අප ගෙදරක අපි බලන්න කෝ මුළු තැන්ගේයි වැසිකිලියේ අර තිය දුර ප්‍රමාණ බල සාමන්‍යින් හෙම තෙර තියෙන් ඒඒ එහෙම තමයි නැත්තන් අපිට අපිරිසිුදු වෙන ස්ථානයක් ඉදල අපිට ආ හදන්න බෑන අන්න එහෙම එහෙම තියෙනවා නොදැන් ඒ ඒ පිළිබඳි සැලලිමත් වෙනවා ද ඒ යෝග්‍යතාවේ තමයි එකැන ආහාරහද ආහර ියන්නත් කෑම හදන්නත් එකට ගැලපෙන බාවයක් නැත්තං යෝග්‍ය භාවයක් තියන්න මෝනේ යෝගෙත් භාවයටත් අපිට මුොකද ඒ එක කන්න බෑ යිටට අපිටත් ඒ පිරිසුද ඒ ආහාරවල පිරිසිුදු බව ඇතිවෙන්නේ නෑ කෑම් පිළියර ඉස්ථාන හා මුළුතැන්ගේ පිරිසුදු බව මේක අතිශ්‍යය වැදගත් හොඳර මතක තියාගන්න මේවා අතිශය වැදගත් එකන්නේ කෑම පිළියල කරන්න ස්ථානය ඇතම් මිලිතු මුළු ැන්ගේ පිරිසුදු බව මේක ඉතා ඉහල මට්ටමින් තියෙන් ඕන දන් ඉතා ඉහමට ට මතක තියනමයි රත්තරන්දූපුතේ අපේ ගෙදර වැඩියම්ම පිරිසිුදුවතිෙන්නු තර මයි අප උළු දැන්ගේ ඇයිඒ අපි ගන්න ආහාර පිරිසුදුව ගන්න පුළුවන් එන්න මේ ගන්න ආහාර අපි රිසිුදුව නොත්තය වෙන්න එක දෙයි අපි රෝගීන් බවට පත්තෙන එක තර අපි රෝගීන් බවට පත්තෙන එක වැලැක්වීම සඳහා අපිට කරන්න තියෙනඉහලවදේ තමයි අපි වැඩ කරන අපි ආර සකස් කරන බිම පිරිසිදුව තබා ගැනය. හො ගෙදර දැන් අප සානව ලස්සන කතාවක් කියරන්න. ගෙදර ඉන්න ගැන ගෙදර ඉන්න ඇ ගැන තරම් ගන්න න්නම් මොකද ගැ කුස්සියට ගිහින් එන්න කියන කිය. අව්ෝ! එක තමයි කියන්. ඒගේ ම අපි ගැන හෝටලයක් හොඳද ගලබලන්න කුස්සියට ගිහින් එන්නයි. කුස්ය පිරිසිදුව තියෙන වලන් ඔන්න හෝටල පිරිසිදේ. හරි? එළිය ලස්සරට තියෙන්න්න පුුවන් ඇැවයි කුසි අපායක් වගේන්න නේ එ වැඩක්න්නේ කුසිපායයක් වුණුන්ද දෙවුණන අප හොදර ේරුම්ගන්න්නු දෙදවලින් එක. හරි නිදේනම් ආහර පිළිර කිරීම සඳහා භාවිත කරන බාණ්ඩා උපකරනවල පිසිුදු භාවය මේ අපි සැල කිිත් එෙන් නොන දව මෙම වැඩ කරාට පස්සේ ආහාර පිළියල කරට පස්සේ පළවෙනිි පේදි කරන්න ඕන් ති අපි ආහාරයට අරගන්න වා නම් ඇත මේ වෙන භාජනවලට බෙදෙනවානම් බෙදපු ම අපි කරන්නවන පලිදීමකක්ද හොඳල වැත්තකෙන් තියෙනෙ. ඒ වගේම තමයි හොදලා පැත්තකෙන් තිබ වගේම තමයි ඒදැන්. ආහර පිළියල කරීමට පෙරත් අපි මොකද කරන්නන්න හොඳ මේවා හෝදල පිරිසිදු කරල තමයි ආර සෑදීම සඳහා භාවිතා කරන්නවන්. තමයි ආහර පිළිර කරන්නගේ පිරිසුදු බව මේ අපි කතර කරෝ මාර්ටු කාවල් ගැනතම මේ නැවත අපි මේකයන්. ආහර පිලිරක නවස්සයිද උදා ගන්න ප්‍රනණය හිස්සඇසුමා අත් ඇසුම ැනි දේවල්ලට පිරිසුදු භාන කොචර ලසන්රද ඉන්න ොන් දික නැවක හරි ලස්සන්ට දැක්කැයි ගොය ලොකු සංචාර්ක සේවත් එක්ක බැංජිච්ච හෝටල් වල ඒ පිරිසුදු බව ඉතාම් විදිිර රකින්න උත්සාහග නොකද සමහරක් කලාවට එන පාරිභූකි කිය කියන නෑමට ගලන් කුසය බලන්නන හිට කියන්න පුළුව එ අපිට අයිති අත්තින නැද. තියෙන අපි කන ආහාරය නිෂ්පාදනතන් හදන තැන සකසන තැන බැලීමේ අපිට අවස්තාව ඇත් තියන්න පුළුවන්. ඔවු එහෙම හිතර කට්ටය න්නවා. එකො උවන් කිවත් එම අපිට බලන්න ඕනෙක කිවොත් කුසිය ලසන්දයනඕන. දැ තෙරුම් ගත්තද. සමහරක් අප රටයනපු ේහෙ ෝොඩ හුරුවවෙලා අඩුයි. පිටටවල්ල සමහරක් බුද්ගලිය සංචාරකයෝ සංචාරය ආවහම ඒගොල්ලු කියන ආහාරවර්ගය හදල දෙන්න දෙනවනම් එකවූ හම ඒගොලු කුස්සේරගී බලාගෙනත්ති න්න ඒගොල්ල ගොලන්ගේ ආහාරය හදන හැටි ඕ එහෙම බලන්න කැමති කට්ටියන්නවා ටිකක් වෙන ස්නේ අපි නහෙම කරන්න නෑ හරි ආහර පිළිල කරන ස්ථනය සහ අවට පිරිසුදු බවවා යෝගතාවය බැීම හරිනේද මෙදිව ගැ පොඩ්දක් හිතන්න. අපි නිසුදු ආහාර ගැනීමෙන් ඇතිවන ගැටලු පළවිනි දීවල්. එක ලෙඩ රෝග වැලදීම අපි දන්න පලවිනිමදී. උදරාබාධ පාචනය අසාත්මකතාවයන් ආසාත්මකතාවයන් වමනය අතිසාරය පණුරෝග කොළරා වැනි අපිට එකයි කියලා ගොුණු කරලන තියන්න පුළුවන්ද බෑයි. ද කියලා අපිට වෙන් කරලානවත්න්න එත මොකද මේ කිය ලෙඩ රෝග වැල්දීම මොකක්න තත්තියන එකම දී ලෙඩ රෝග හැදින එක කැනේ අපි රිසිුදු ආහාර ගත්වොත් ලෙඩ රෝග හැදන සමහරක්කට බෝවෙන රෝග හැදෙනවා කොළරාව වගේ අතිසාරය වගේ අරගත්තොත්තම ඊලා ගක් කෙන ටත්ය මේ යනවද රැදය නම් යන කොහද අන්න මැස්සුව වගේ කට්ටිය එක මේ ප්‍රචරය කළ දෙනව අපිට ඒ උදව් කරලා ෙන යකුල්ු හරිද ඒ අපි ගොලට එඇ දෙෙ නොද අප පාහරවල කීරත් ගොලට ප වහන්න දෙන්න නොදනෑ ඇතකොට මේක වෙන පලින් දෙේත උදරාපාද පාචනය ආසාත්මකතාව ඊලටවාම නය අතිසාරය පණුරෝග කොලරාවැනි දේවල් හැදින එක යි් එක එකක්න ඒ වගේම මෙන්න මේ ටික වනාට පස්සේ ඒ අපිට වන්න ප්‍රබලව ප්‍රශ්යෝක න මේ මකක්දවෙන ප්‍රශ්නය. අනවශ්‍ය මුදල් වැයවීම අනවශ්‍ය ලෙස මුදල් වැයවීම් ඇයි ඇයි මංහෙමහන් ද ඔබ හිතන්නක අනවශ්‍ය විදිහ මුදල් වැය කරන්න හේතුවෙන්නේ අනවශ්‍ය දෙයක් හේතුවෙන්නේ මොක දනවශ්‍යදී ඔව අපි රිසිදු ආර ආහාරයට ගැනීම අපිරිසිුදු ආහාර ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් තමයි හරිද එම ගැනීමේ ප්‍රතිඵලයක් තමයි මේ රෝග හැදීම මේ රෝගය හැදීමේ ප්‍රතිඵලයක් තමයි අපේ ඇතේති විච්සල්ලිටික වියදක් වෙන එක ඒ විත රක්නමී ඇයි දයිනික කටුතුවලට බාධ පැමිණීම දි ජීවිතය අපි කරලා යන වැඩකට ැකියාවට යන එක ස්කෝලට යන එක රේ ගත්දේවල් තිෙනවන මේ එකක්කම් අපිට කරගන්න බැරි වෙන ඊරඟ එක තමයි දුක්කිදීමට සිදුවීම දුකිදන්න සිදුවෙන එක මොනවා කරත් අපි දුකිදින්න පෑන් ඉවස්ස ගෙන ඉන්න වෙනවා පිට ඉන්ජෙක්ෂන් ගයි බටදායි සේලන් අපපොච්චයේ දරාගෙන ඉන්න වෙන ද ඔන්න තේරුම්ග ද මේ දේවල් අපි හුගක්යවකරගන්න මේ අපි සිුදු ආහර නිසා. ආර පිසිඳ විට ඒවාඒ පෝෂ්‍ය පධාර්ථ විනාශ නොවන ලෙස සැකසීමට සැලිකීමමත් විය යුතුය එකක තම් පල්ලවෙෙනින්මදී. ආර හදනකොට ආහර වර්ග අපි හදනකොට. එක රස තමයි අපි හැමවෙලෑම හිතන ඔොපුතේ රස විතරම්මදද කියන කාරණාවත අපට නැවත හිතැන් නිකත්තමයි පුතේ ඇතරම රසට රසට උයන්න ඕන එක ඇත්. රසට ඉවනැත්ත කාටවක්කක් කන්ට බෑ ඒක ඇත් එක පිළියර ගන්න පෑනෙ නත් පිල්ලිරන්න මාත් පිලිගන පි හැමෝම් පිියර ගන්න කනේ. ආහාර කියන දේ රසවත් ඉවෙන නත්තන් අපි කාටවක්ක් කන්ට බෑනේ ඔවු එක තමයි ඇත්. හැබැයි අපි කන්නේ මොකට දාහාර ගන්න අපිට රහටද. ර කිව්ව අශ්‍යතාවයන් තුන්නට මොකක්ක අවශ්‍ය වන ශක්තිය ශරීරයට අවශ්‍ය වන ශක්තිය ඊළඟක ශරීර වර්ධනය ඊළඟක මකත් ශරීරය ආරක්ෂා කරගන්න එක ලෙඩ්රෝග වලින් ආරක්‍ෂා කරගන්න එක එතකොට මෙන්න මේ කාරණාවල් තුනම එකන මෙන්න මේ අපි කතා කරපු කාරණාවල් තුනම ස්ත නොවෙනවා නං අපි ගන්න ආහාරය මොකටේ ඉහෙන ආහාර අරගෙන් දැතේරුම් ගත්ත එතකොට පලාවර්ග ගන්න කොට පුළුවන් තරන් හිනියට ක කපල කපලපලපපල කපල අපි මේක හොන්දට මලෝල මලෝනො කිය කුත්දැ නියමට මලෝනවා යි මුකු කොලේ හොතත්ටම වේලෙන්න්න බ මේ බේ බදි න අපි ආරයට ගත්තයි කියන්න. අරාබි බලාපුරුත්්තිච්ච විටමින් වර්ගටික හම්බුවේද ෑ කලිජලාවනටි අපිට හම්බුවේද නෑ එක කපනකොට මොහෝ ප තුරත් එක ගිහිීවර එකම අපි හිතන් ඕන පලවිදිද ආහර සැකසීමේදී මේ දේවල් මේ දේවල්ගැ අපි අත්තිශ්‍ය සැල කිලිමත්ෙන් විශේෂම් පලාවර්ගැ පලා පැහැති දේවල්ැන කොල්ලා පැහැති දේවල් අධදිික්කල් ලෙස මත දයන් මැරත්තරන් දූපුතේ අධධිකල් ලෙස රත්කිරීමෙන් මෙ විනාස වෙනම් එකතා පලවිනි දී අපි හිතන් ඕොනේ හිද හෙම නොවවෙන්න මෙවා භාවිතාවට හදට හදාගන්නෙක් දැන් තෙරුම්ගත්තද හරි එක එක තොර මේ භාජන මෙම පිරිසුදු කරනවා වගේම තමයි ඒ ආහර සැකසීම පිළිබඳවත් අප සැලකිලිමත්ක අත්තිසේ වැදගත් කපන දේවල් කපනකොට සාමාන්‍යයෙන් පලාවර්ගල තිගල්ලු කකෝටරන්න එක වැඩිපුර අපි ආහාරයට ගන්න දේවල් ඔවු කැනෙේ පලතුරු ගන්න වනන් ඒවා පලතුරු විදිහ අරගන්න එක උයන්නඇතුව ැ සාමා්‍යෙන් ඉවීමෙන් තොරව රිජුආහරගන්න පුළුවන් එක උගාක් හොඳ පලාවර්ගයහමනම්පුතේ මැල්ලුම් කරන්න ඇතුව සම්බෝලයක් විදිර ගන්න පුළුවන් තයි වැදගත්ම දේ අප ඇකට ඊනඟට අප දැන් අනික්ක මත් යනවා දැන් අපි කා අනික්කා හාර වර්ග වැලත් එ එ ඔොලු වර්ගත් වැට්ටිපුර මේක මේ ඉපොල් කිරිත් එ එක දාලා තෙල් එක්ක දාලා නේද ඒ මහළ ඇත්තො වැඩක් එන්නද අපි ො මු ධහරණ බැදුමර්ගාදනකොට කරෝල පුල්ලුවන් තරම් බඳන ඒවැදින පෝටීන් ප්‍රමාණය මිනස්ස ලන නැ ඔබ හිතන්න කොමම තවකාර මස්සල්ටත්ව කොතුම ඇත්ත සිද්ධී මස් පුළුවන් තරම් බැදල කෑවහම් වෙන්නේ ඒවැ දින පෝටීන් තත්ත්වයන් ප්‍රමාණ අඩුවෙන එක එට අනමාශ්‍ය තෙල් ප්‍රමාණයකුත් අප පේජීවිතරි එකතුේ නති මේවා ගෙන අපි හිතලා සැලකිලිමත්ෙන් දැන් තෙරුන්ගතද හරි අපි ඉඩගෙර ජිම්බලු ආහර නරක්කීම සිදුවන අවස්ථා පලවිලි ේතමයි නිෂ්පාදනයදී මේක හරි වැදගත් ආහර නරක්කීම සිදුවන අවස්ථාවන් වල්ලින් කතාපුතය ආහර නිෂ්පාධනය කරන්න කොටම මෙ විනාස කරගන්න අපි හොත්දම දාහර එලවලුහ පහලතුරු වර්ග මේක ගුඩ ගෙඩිය නිෂ්පාදනය කරලා අරගන්න කකටම කඩාගන්න බිමල දොක්්ගල රිත්තක එක චපවල ඒකත් එක්කම තමයි අප ඇසු එක කාඩහරි මේ කෑමට දෙන්න දෙක ඒතනිම විනාසකරය නිවරයි ඉල්ලගේ කතමයි පුතේ ප්‍රවාහණය මේක හරි ප්‍රබලකාරණය අපේ රටේ තියෙන ප්‍රබලම ප්‍රශ්නවල මේක තමයි එකක දමුල්ගේ ප්‍රේශන රත්තර ුල පුතල දැ බල්ලි ටි ද ගොයි මහත්තයා අර වෑන් ලුරිය හරි ලෑම් මාස්ත්‍රයේ හරි එලවල උටි රගෙනඉන්න කොහොමද අරගෙනන්න කොහොමද ඔ අර එලෝලුැ කවරවලට දාලා ගෝනිිවලට දාලා තද කරලා තද කරලා පුළුවන් තරන් තද කරලා ගැටගහලා එක මත එක එක මත එකක ොහොම ොහොම දාළ දාලා ඔ සම කද කරන ඒක උඩ නැගලත් දෙේවා අපපොච්චියේ මොකද වෙන්න තැලෙනවා. අපේ රටේ ආහර නි්පාදනය තියන ප්‍රබලම ප්‍රශ්ය ඔන්න ඕකමයි පුතේ. එකන එලවලු වගේ දේවල් පලාවර්ගදේවල් පළතුර වර්ගය ද මේවා ති පල්ලවැනිම ප්‍රශ්්‍ය තමයි අපේ රටේ ආහර නිෂ්පාදනය තියෙනවා. ඒවැම් බර ගොඩක් අපි විෙනස් කුණු වෙලා විනාස කරන්න වෙනවා. ගතම වෙලා තිෙන ප්‍රශ්ශයෙන්. ට ඒකට හේතුව. වෙන්න මේ ප්‍රවාහනයේදී සිද්ධ වෙන කාරලා. ො අපි ඒකට හරි ඇසුරුම් ක්‍රමවේද හදාගරන්නේ නිවැරදි හැසුරුම් ක්‍රමවේද හදාගර මෙනි මෙවතම අපිට එ ප්‍රශ්න. ඊලගක තමයි ගබඩා කිරීමද ඔන්න අපි ගණන් ගන්නෑ කවරුවක්ත් ඔ ඒ ගබඩාගන එක එක දේවල් ගබඩා කරන ක්‍රමතියන කතා ඇත්ත. හැබැයි ඒවට යෝග්‍ය බිම හදල තමයි අපි ගබඩා කරන්න නැ හම සැ කිලිමත්වෙන්න ඇති කල් පවත්වාගෙන නො හේතියෙන. දැ ලූුණු ගොක්රගන බැලූ හම ලූුණු වර්ගටික අර ගැටේ ගහල දාලා තියෙනවොමිසක් එක අයි එෙහලා මේවට හුලංව දින්න ඉඩහරලඒ කිසිදයක් කරන්නේ අවසාම් ක මේ පුුණුුව වනටන්ගන්න ලුණු වගේ දේව එ ගබඩා කරනකොට ොන්නව ප්‍රශ්ේ විදිරීමම තරණ ඇද තිර ඒනකට සත්තු ඉන්න බිම්වල ගබඩා කරනදැක් ගබඩාව පිරිසුදු වෙන්න පෑනේ ආහර ගබඩා කරන්න කල තම කිනක වේ දැපතේ අපේ ගෙදර අපි ආහාර පිසිකොට අපේ කුය පිරිසුරුතුත්මේ ත සත්තුව ඉන්නවාගේම තමයි. අර ආහාරණය අපි ගබඩා කරන්න ඒ ගබඩා කරනත් ඇංවල ගබඩාාවේ ලෝකඉන් ඔක්කම සත්තු ටික ඉන්නවා නම් එතන තිබොම් මොකොදෙන්නේ අර සත්තු මේට පහර දෙෙනවා එගොල් ඒක ආහාරයට ගන්නවා ගත්තාමක පැත්තෙන් සත්තුන්ගෙන් වෙන හානි දෙවෙනියක. අපි සත්තු පරිභෝජනය කරපු ආහාර තම අනික් මිසුවර ආහරයට ගන්නවේ ති උන්නුවගේ ප්‍රශ්න යෙනව එක ඇත්ත. ඉලාගික තමයි ආර අලවීදී. අර අපික් ඉවජාතිය කඩවල්. මේ ලංකාවනටය කඩුයි දැන් න දැ එම පොඩි පෙටිකඩ අපි දාගෙනනටය දැන් හරි පිරිසිුතු වහතක වහගෙන දවිලියන්න ඇතිවන්න සත්තුවන්ට යන්න බැරිවෙන තමයි දැ හද ස්ර හෙම නැකති ඉස්ර මෙ ෝ හෝයට ඇල්ලා තිබුණේ. හම ිට ට රට ැ ගක්කඩ. හැබැයි ඉදිය ගටක්කර බලවුත ඔබට බයනපුොල ල ැලූතේ හර පි හැටි තැන් ඒ බිම්ම අවටට එහම පිකිසිම පිසුදුකමකින් තොරෝ තමයි ඒ අහර නිෂ්පාදනය ද නත අහර පිියල කිරීමද පවයගොල්ලු හැසි ඩැඩ එක තම කිය විවෘත්ත බිම්ල ආහර අලවේදී. ගුල හදලා මෙ විවෘර්තක දෙනකොට ඒ එකක් තාවේකත්තම අපතේ ආහර දෙනවිදින? සමහරක්්‍යව දාන්න පුළුවන් ඒවත ද ොහොඳ දාරය පොල්තල් බෝතලයක් ගඉන්න බැරුණ ත තාතහ කඩයක්ක්ක ම තිරන ගේෙර න ොහොඳරම දන්නවනේ චොපිින් බෑගකර දා ගැට ගහලතමයි දේ. මේක හොඳද? කහොඳ නෑ අ පොල්තෙල්ෙක් අරවැඇතින පොලිතීම් ප්‍රමාණය වැදිලා හිටිනස අවසානකදක මේ පොල්තිතිකතක හ මල්ලලල මිරි කලා මිරි කර මිරි කර පොල්තෙ පොල්තල්ටිකයින් කරල දා ැ තේරුම් ගත්තද වැඩි තෙරුම් ගතද වැඩ හරි ඉති එතකොට ම රතරදු පුත මේ මේම තමයි අපි සැලකිලිමත්වෙන්න ඕන දේවර අ මේ තම අප සැකිිමත් ෙන්න්න ඕන දේව මේ සැලකිලිමත්ද්‍යාවේ කියන කාරනාව අප අපි අපි විනාසර ගන්න වෙන්න ීතන්වොද ඊලග එක තමයි මේමෑ තියනර නරක් එන්න පිසීමේද අපි පිළිබඳව සැලකිලිමත් යෙන භාවේ සමහරක් ආහාර වර්ගති න හුඟක් කියලා තම් බ්ඩ නේ දේවල් සමහරක්්‍යතය තම් බ්ඩ හොඳන තිවදැ උදාහරණයක් බත් පිසිඳකොට වතුර තියෙන විදියක්ක් තියෙනව. සම්බාල් වට එක විදික් නාඩුවර්ගයට තවිදික් ඇැකුළුවර්ගයට එක විදික් සුදු කැකුල්වලට එකඇැකුළ වලට එක විදියක් නැත්ත රතු කැකුළ වලට තව විදිත් මේ සම්මකද රෝස සම්බවලට ත විදික් ඔන්න හොම කියරන්නේ හ දන්න අම්මය මො ශෝකයේ එතැ මේවට වතුර තියෙන විදිානුව මේක බැරි වෙනවද නැත්ත කිනික ීම බැරි ුණොත්මොකදෙන් කිරිපත්තමයි කන්නෙන් අපට කිරිෙකුත් දගේ නැත්තමක දෙනක ඉක්මනිකුළුවන වතුර ප්‍රමාණය වැඩි වෙලා යට තිබුණත් මොකද වෙන්නේ බත්තල ඒත්කුණුවන ද අපි පිසීමේදී සහ එක සැක්සීමේ දී අප එක ගැන හිතන් නෝලුමට්ටම වැඩි ඊරග එක තමයි ස්භාවික හේතුන්මත වැසිී ගං අතුරු සුලට නද මේම ස්භාවිකයි මේවා සාමාන්‍යෙන් අපිට නවත්තන්නට කරන්න පුුවන් බොහෝ දේවල් තින හැබැයි අපිට එහෙම කරලත් නවත්තන්න බැරි මුහොතුවල් තියෙන දෙකම තියෙනපුොතේ එදට එක අධික තත්වයකට ඇවිල්ල ගැන අපිදැන් වැස්ස ගැන කතාකරුත් සාමාන්‍යමටම මස් තින හරි අධිකවස්ස ව හරි අපිගේිය තු පශ තර කදඒ වස්සේ වැඩිවෙලා ගංගතුරුණු තන්න්න රාහර ගැන අයකත කතා කරන්න දෙයක් නෑ ලෝක ම තිය තුරට හල්ල ගංගොතුරට ඇල් අපේගේ තුරට ේටි ක්ේ කන්න වැසිත්ත එහ හුලගත්තේ මේ අපිහි නොහිතල මොහොතුවල්ලොල්ද ඔය වදනා වගේ පැුගේ හා ම අන්ප්‍රාධපුරිය පොළොන්න්නරුව කතරගම වගේ දි ඇදැ පහුගේ කාල කතර්ගම මනාද පෙරහැරදි මුණනිේ මේ කාලෙම පිටස්සරෙන් එ කට්ටියය වදනාාවෙන කට්ටිය තමු හටි මුට්ටි අරගෙනගහි එලීතියන විවරෘත්ත ැංගල තමයි ආහර පිසින්න වෙන් ැබේ ඔවන්ට නවතන්න බැරි ඇති පට ලොකුහුලක් කවතරක් පවෙහිල තිමුුණ නත්තන් ඇරල නුත් ඔක්කමර ිට ද එවාපිට නවත්තන්න පුළුවන් දෙවල්නම අපික පිලියරග නේ හරි ඉල්ෙට පියන්කො හාරදව්‍ය තරගන්නා විට සැලකිලිීමත් වයුතුදේ ඒඒ කාලවල්දදි බහුලෝ ලැබෙන පළතුරහාලෝලු වර්ග තෝර ගැනීම ොෙම අපි හිතන්නවා එක එක ඒ ඒ කාලවල්දි බහුලෝ ලැබෙන පළතුරුහාහ එලුල් වර්ග තෝර ගැඩීම ගක හැමකාලෙම හැම ආහාරයම තියෙන්නේෙ නෑ ො ඒ කාලෙට වැඩි පුරාපිට ලැබෙන දේවල්ල පියේ කාලය ආහාරයට ගත්තයි කර කාටවක් අප පාඩුවක් වෙන්නේ නෑම රත්රන්ද පතයකම ඇත රාපි උත්සාහ කරන්න ඕනුකක්ද වැඩිපුර ඒ කාලේ ඒ කාලවලදි ලැබෙන ආහාර වර්ග පිරිසුදු ආහරයට ගන්න. ඉලාට පිරිසදු නවුම් දීප්තිමත් බැවින් වැඩිය ආහාර තෝර ගැනීම. මේක හරි වැදකත්. පිරිසුදු නැවුම්ැන අලුත් නැව්. දීප්තිමත් බවින් වැඩි ආහර තෝර ගැනද මේ දීප්තිමත් බැවින් කියලා කියන්නේ රසායිනික ද්‍රව්ව එක හපු අන්නේ මේ. අපි දන්න ඕනෑම ෝ වර්ගයක් ගත්තහම් මේ එලෝලු වර්ගේ කුණු නොවී තිබෙන හොඳ දෙයක් වුණු කිසි ප්‍රශ්නයක් වෙන්න නෑ මේ තේරුම් ගත්තද ආන්න හරි එතකොටද දීප්තිමත් බවින් කියලා කියන්නේයන්න එතකොට මේක චප්ප වෙලානෑ කුණුවෙලා නෑ සත් වෝ පහර දීලාන මේ කිසි දෙයක් වෙලා නැතිවට අපි කියෙන දීප්තිමත් බවින් අපි බීජ තෝරණකට මතකද අපි කතා කර දීපතිමත් බවින් බීච ආ න්නේ පෘෂ්ටිමත් දීජ වගේ තමයි එළවලුවර්ග ආහාර වර්ගොල් තියෙන මේී දීප්තිමත් භාව හරි වැද කනෙ අපිරිසිුදු නොවිච්ච භාවයහරණය දෙෙන අ ඒව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනෙ ඉලට ආහාර වර්ග තම ගෙවත්තෙන්ම සපයා ගැනීමට කටයුතු කිරීම පුතේ මේක හරිම වැදගත් කාරණාවල් වලින් එකක් මෙන්න මේකැන් වැවබෝ දන්නවාද ඇත්තටම ගෙවත්ත තියෙන ආහාර පුදුම රසව රසානික පය බෙහෙර බෙහෙත් පොහර ගාපුන තිව ඇත්න මහ අපිගෙන කාබලික කියලා ඕ හැබැයි අපි පිටින්ගේන කාබනිිකගයන අපි හරිට කියන්න අපි දන්න නෙම නිශ්ික තැන් තියන එක ඇත්ේ ඇති හැබයි ගෙදරාපි හදාගන්න අපි දන්නවරින්න. ව අපි දන්නවනේ අපි තමයි මේ පැලේ හිටේේ. අපි තමයි මේ පැරේද කාබනිික පෝරටික දැන්නේ. අපි තමයි මේ අනික්සිරු දෙවල් පැෙත්ක කරද අපිදාල්න්න නො පැහැදිලිවම ඒක නැවම්භාවේැනෙ අපිට ගහෙන් කඩාගෙන කන්න පුුව දැ අනිත්තඇන්ගොදිවෙන්නම කොහොමද ගොවි මහත්තයා වෙළඳ පොලට අරගෙන ඇවිල්ලා වෙළඳ පොලෙන් වෙළෙන් දෙෙක් අරගෙන මේකා ගිනිහිෙල්ලා. එ තමයි අපි අරගන්න ැයිතන ලොකුව වටයක් ගිහිල තම මේ ගහ එන්න අපිටමක මිනිස් කරලක් කියලා මිරිස් කරලක්ය හිතන මේ මිස් ලොකු වටයක් ගිහින් සමාරකට වෙලෙන්ද හත් අරදිනෙක් ගාවට ගහින් තම අපි ගාවට එන්නේ හැබැයි ගෙදරතියන මිනිස් පැලේ මිනිස් කර කරලක් කඩා ගෙන කනකොට එහෙම නෑ ඇයි එක නැවුම් එක කෙලින්ම ගහෙන් කටට කද කිය ගහෙන් කටට එක තමයි ඇත්ත දෙ කැරට වගේ පපුති අපි හදාගන්න පුළලුවන්න බෙහිතන්නක දමකද මේ මේ සීතදේකන විරන්නේ මේ දැන් කරට හදෙන න පැතිවෙල ොැ හදාගන්න බන්නනකො ගොවා බෝවලට පුතුදු තරම් බෙත්් ජහනව කල් පවත්තා ගනීම සහ සත්තුන්ගෙන් බේරගන්න කු විනාශක අපි ගෙද රහැදුවත්ත අපි බ අලුදුුට්ටක් ගාලා මේ වැතෙන සත්තු ටි පන්නල හෙම දේල්රකත් තම නැවුම්මහා රයිමනවාද අතරින් ගැන්න කෙලින්ම්බ බඩට ගහෙන් කඩාගන්න කොහෙම කෙලිම කුස්සයටට කුසියම් බඩට එක පොටයි තියෙන් ඒකොගත කුස්සිය එක අහදා ගැන්න කන්න ඉතනින් කෙලිම කටහරා වඩට ඕ කටහරා වඩට වැඩෙලිසි සහ හොඳයි පළතුරුවල පොත්ත ඉවත් කර රසායිනික ද්‍රව්‍යවත් කර හරයට ගැනීම වෙන එකක්ත් එහෙම එකක්. මේක කරන්න පුළුවන් ආහාර වර්ගතයන බැරිය වතය නවයි ැන පලතුරු වර්ග සාමාන්ෙන් ඔය Appleල් ගෙඩියක් කරගත්තාහම අපි කරන්නේ කාගෙන 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 ය කැනමුත් ෝක තිෙන පොත්් පුුවන්න ුද කර හරිරන්නපුලුවන් වටින ොකද මයිතේ විලෝකයේ ප්‍රාමයම වැඩිම ප්‍රමිහා සිද්ධ සිද්ධ නොවීම සඳහා සා කල් පවත්තා ගැනීම සඳහා. වැඩියම් රසානික දවයුද්ධන පළතුරුවලින් එකක්. මේ apple නි ඉති එහින්ද පොත්් පුුවන් තරන්යිං කරල කැවුත් එක වටන අර්ගන ඒේ අල්ල තියන්න මේ පොත්ත යෙන රසායනික ත ටි හරි යනවන ටාව පොඩක් හරි අඩුනාගල පිට හිතාදාගන්න පුුවන් තැලුණු පැලුණු දුර්ුවරණ ආහර තෝරන්නො ගැනීම එක හරී වැඩග ආහර වර්ග තෝරා ගන්න පොට අපි පිළ පැලි හරියටම බලන්න ඕනේ තැලිච්ච පැලුණු දුර්වරණ විච්ච හර තෝරා ගැනීමෙන් වලකින්න එක හරි වැද හරිද තියහෙන්දා අපි උත්සාහ කරන්න ඕනපුතේ මේ වගේදේ ආහරවැ යදාග තෝරා ගැනීම ඉ ප්‍රතිවිරුද්ධ මේ හොඳම ආර තෝර ගැනීමට අපි උත්සහ කරන එක. ඉරගතමයි සිදුරු වූ දුර්ගන්ධ ආහර එක ක්‍රුමීින් හානිසිදූ ආහර තෝරා නො ගැනීම දැ සමහරක් කට්ටිය කරනවා මෙන්න මේ වගේනරක වැඩවලින් එකම් අඹ ගෙඩිය අරගන්නක එක පැත්තත් තැලිලා තැල්ලු නහම වෙන දෙයක් තමයි මයි බුතේ මේකට ඉක්මලින් සත්තු මේට ප්‍රහාරය දෙනවා ආහරයට ගන්න අපි කරන්න තැලිත්්ච ටි කපලා අයින් කරලා අනික් ටිකකානු හැබැයි මෙතන්ට පහර දුන්න සතා මෙතනින් උඩට නොගියය කියල කාටවක්ක් කියන්න බෑ ද ොට පරිසංෙන්න්න ඕන ඒවගේ තැන්ගොල ආහාර ගන්නකොට ඒ සථාව අයිංකරනව සම්පූර්ණය අයින් කරලා එතනින් අනි ටික ගන්නවනක් එම ගන්න පුළුවන් ආහාරවර්ගතියනවා බැරි වර්ගතියවා ො ඒක ගැන අපි සැලකිලිමත්තවීම තමයි මෙතල තින වැදගත්ම කාරවා. ජැ තේරුම් ගතද හරි විශේෂම දුර්ගන්ධයක් ගදක් එන ආහාරගන්නක අපි අනිවාර්යම නමත් අන්න ඕනේ විශේෂම කෘමීන්ගේ වෙන අපි ඔ ආරගන්නකොට පිරිසුදු ආහාරගන්න උත්සාහ කරන්න කියල කියන්නේ ඔන්න ඔ කාරණාවල් වල. අතීතයේදි හා වර්තමානයේදී ආහර කල්ත බාගත් ක්‍රම දම් ඔක්කොමක එකට එකතු කරා හේතුව එක ජාතියක් නෙමේ මේ සියල්ලම ඔබට දැන ගැීමට අවශ්‍යෙන් වියලීම පියරගත්තො තිැන වලීම ආර වේලීම කිය අරගත්තොත් මස් කරවල කොස්ොට බිල්ලිං කොචර ජාතතිනත් මේකේ ගාත් ජාත වලීමෙන් තමා හ ගාක් දේවල් යන මිරස් මිරිස් කරල් කියන්න නක තමයි බුතේ මිරිස් කරල් කියලා කිය අපි විරිච මිස් කරල් කියලා කියැන ඕකට එය මිරිස් කුඩු කියලා පිහදාගන්න නො මේ වලියෙන් මත ඉලකට වැලියට දැමීම වැලියට දාන අලවර්ගදානු ශේෂෙන් කොස්සට දෙහි වැලියට දාන දේවල් මේ කල් කැනේ මේවා හුඟක් කල් පවත්තා ගෙන නාහර කල් තබා ගැනීම සදම මේක අතීතියදල කරන එක. මේ වියලීම ඉළඟට වැඩි අට දැමීම දුම් ගැසීම මේ දුම් ගැසීම කරනාවපුතේ වැඩිපුරම මස් ගොරකා ගොර කවලට ඒ කරන්න හේතුව ේලලා ගොරක් ගෙනහල්ලාව පුස් හැදෙන්න්න පටන් ගැන පොඩි මේතුර පොඩක් රරිති වනුත්තේ පුස් ඇැනට ගත ො ගැන අපිේ ගවලල් ස්සරතු දු ස ගත්තුම. දුම් මසේ කැනෙ යට තමයි තියෙන්නේ ලි ලිප්ටික මේ ලිපල් ටොඩින්ම් පොඩි මැසක් ගහල තියෙන තන මේ යටං එන දුම් පාර හැමවෙලාෑමර මැස්සේ උඩ තියෙන දේවල්ල වදිනෝ ත මේක අපි වේලීම සඳහත් බෝධේවල් පාවිච්චි කරා ඒ මැස උඩදාලා රි යටින් එන දුවලට අරක රත්වයනව රැත රත්වේෙනවා යටන් ලොකු තාපයක් න උටෙන්නේ ඒ තා අපපය තේ දුම් පිට වන්න තැන ලවා දැන්ති නවගේ චොකු චමනි හපු එහමෙම තිබු නෑ අන්න එතවට මේ ගොරකා වගේ දෙවල්ලේ ඇතින් ඉල්ගකත් තමයි මීවැනිවල මී පැනිිවල බහවල බා තැබිය මස් සුදුලුණු සුදුරු රහනේද පැණිවල දාරපිකානවා ලුණු දැමම් දෙහි බිලි මේ වගේ ය දයි ලුණු දෙහි කියලාගැන්නේ එක ලුණුයි දෙහි කල්ත බාගන්න කම දෙහි කල්තබා ගන්න එක ක්‍රමයත් තමයි ලුණුයි දෙහි මේ අපි අතීතියන්ද මේ වෙනකම්ම පාවිච්ච කරන මේවා තම පාච්චමී පැණි වල පාච් පොඩ්ඩක් අඩු දැම්ම අදනකට දුම් ගැසීම හරහාහතියාගන්න ප්‍රමාණය අඩුයි වැලියට තැබීම ටිකක් අඩුවම් ොද පටි එච්චරයෙම කරනවා අඩුයිඉදැන්ඒ කල්ත බා ගන්න වෙන ක්‍රම තියෙනවනිදේ පැකටටරල එන්න පුළුවන් එහෙම කරපු තැන් ගැන කල්තබාගෙන්න්න පසු කාලී නො විකුණට කට්ටිය ඉන්නවාව අන එතකොට එහෙම දේල් එන්න පුළ ඉට ට කි මේ අලුත්තේව මේ තමයි අලුත් අලුතෙන් අපිට අපි වර්තමානයේ දි භාවිතා කරන දෙය මේ මෙන්නමෝ ටින් කිරේ මාලු මස් පලතුරු මේ හැමේ කම්ම තියඉලකට චට්නි දැමීම ඒත් මේ මේ පිටටවල්ල් අපිට ආපු දේව නටහි රටවල් ඇතුු ෝක රටවල් එක් ගන්ඳු කරනුට අපි හම්බිචි දෙවල්තමයි ච්නි දමින් ඒ වගේ දේලා. ඉලකට සෝස් බවට පත්කිර මෙන්න මේ හරි වැදගත් අපේ රටේත් එක් ගැන කතාගරන පොඩිකාරනාවත්ය දැ අපි රටේ ටුමටෝ සෝස් කියලා ජතය දැක් නමු නොත් පිටවල් ටුමටෝ සෝස් කියන ජාතිය හදන්නම වෙනම තක්කලිවර්ග තියෙනවා. ඕොදර මතක තිය අපේ රටේ හෙමෙක් නෑ. රට මේ මට හුගාක් කෙලාට භාවිතා කරන්නේ රසාහිනක ද්‍රව්්‍ය භාවිතා කරලා තමයි පි හුගාක් කෙලාවරට මේ සෝසර්ග හමනිවා මිරි කලා කල් පවත්තාගෙන ආහාරයට ගැනීම තමයි මේ හැමිෙම බලාපොරොත්තුවෙන්. හැැයි මේ ජාඩි දැමීම කියන එක වර්තමාන කාලය එකක්ට මේ අතීතයේද අපි කරපු එකක් පැරණි වැඩක් එදා ඉඳල මේ ජාඩි දමීම කියර කාරණාව කර. හරි. එදකොට මෙන්න මේේදේවල් අප මතකරගන්නම රත්තර දූපුත මේ සියල්ලේම තින වටිනාකමතන්මයි අප පැරණි ක්‍රමේ අපි හෙට දවසිද අපි හම්බිල සම්පූර්ණම කතාකරමු කොහමද මේ දේවල් වනේ කැනෙක් එක් වර්ග ආහාර වර්ගමනුවද කියන කාරණමත් කතා කරලා අපි උත්සාකරුම් හැට දවසිදි ප්‍රශ්පත්තරෙසා ගච්චා කරන්න මොන පසවත්ේද. යනේ මේ පාඩම අපි මේකරපු පාඩමතිනම රත්තරන් දුවපුතේද මේ පාඩම. ශ්ිත්ව කතා කරන්න නොනහට. අ අපි බත්සා කරුණේ හේට දවසසි පමරිි කරගන්නමොකද ශිෂත වාාහට ෑසි ල මාසරක දෙෙම්ර් මාසනක ඇදිගටිස්කෝලට න්න ම සතති දස් පාක් ඒ අතරතුරොහොමොක්කමන්න. ඔබ ඔබ මේ වැඩසටහනත් එක සම්බන්ධ වෙලාඉන්නෙක් දත් අනිිකට්ටියට තාරධනා කරන්න විශේෂයෙන් ප්‍රශ්පතරයට උත්තර ලියන්න කියන් වැඩසරහන් නැවත් ඔබට ගැටුටන තැක් නැවත රිපීට් කරල බලන්න. එහින්දා ඒදෙවල් කරන්න රත්තරන් දුූපතේ උබට ජැග්‍රහණකින් යුතු ජැග්‍රහිණ මක් යන්න හැක අවති තියනක් සිරදුරක සුබදවසක් කියල පාත්නාක නොරත්ර දවිපුතේ හෙට හවස හයට හා නවත අපි හම වූ එම් සිරුදනාට අයිෝ. දෙදහස් විසි දෙක ශිෂ්‍යත්ව විභාගයට පෙනේ සිටින දරුවන්ට.DPි එඩියකේශන් හර හා නොමිලේ ගෙනේන ශිෂ්‍යත්ව විභාගත් වැලෑ. D. ේනානායක විද්‍යාලයේ ප්‍රවීනාචාරය මංජුල මහන්ත්‍ර ගුරුතුමා සුජීව වර්ණකුලසූරිය ගුරුතුමා හා චන්දිමාලි කුලතිලක ගුරුතුමියගේ මෙහයවීමෙන් සෑම දිනකම සවස හයේසිට හතයි තිය දක්වා YouTube ලයිව තාක්ෂණය ඔස්සේ DPඩියකශන් ගනිතයනාලිකාවෙන් සඳුදා සහ අඟාරුවාදා සිංහල මංචුල මහන්ද්‍රගුරුතුමාන් බදාදා සහ ප්‍රහස්පතින්දා පරිසරය මංජුල මහන්ද්‍ර ගුරුතුමාන් සිකුරාතා පළමුසතිය ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව මංජුල මහන්ද්‍රගුරුතුමන් සිකුරාතා දෙවන සතිය ඉංග්‍රීසි චන්දිමාලි කුලතිළක ගුරුතුමිය සිකුරාතා තුන්වන සතිය ප්‍රශ්නපත්‍ර සාකච්චාව මංජුල මහේන්ද්‍ර ගුරුතුමන් සිකුරාතා හතරවන සතිය දෙමල චන්දිමාලි කුලතිලක ගුරුතුමිය සෙනසුරාදා සහ එරිදා ගනිතය සුජීව වර්ණසූරිය ගුරතුමාන් දෙදහස් විසි දෙක ශිෂ්ෂත්ත විභාගේ ජයගන්න ඔබත් DP එඩියුකේෂන් සමඟ එක්වන්න. ඩDP එඩියෝකේෂන් ටෙිග්‍රෑම් ගෙනුම හරහා. පලේස්ටෝ ඇප්ස්ටෝ ෝහවාවි ඇබ්ගලරි වෙත පිවිස DP එඩියෝකේෂන් ඇ් එක අදම ඩෞන්්ලෝඩ කරගෙන සජීවී පන්ති සමඟ සම්බන්ධ වන්න.